තෙරුවන් සරණයි හැම දිනටම සුපුරුදු පරිදි අද අපි මේ එකතු වී සිටින්නේ අපේ භාවනා කමඨහන් සාකච්ඡාවට විවහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වෙනිදා සිකුරාදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලැන්ඩරේ ඒ වගේම අපි උදෑසන 5:30ට ශ්‍රී ලංකා වේලාවෙන් මේ දහම් හමුව සඳහා මුණ ගැහෙන්නේ අන්තර්ජාලයේ ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අදත් ඒ විදිහටම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දම් සභාව සඳහා එකතු වී සිටිනවා පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් හැම දෙනාම පිළිගනිමු අපි බලාපොරොත්තු වෙනවා හෝරා දෙකක පමණ කාලයක් මෙතෙන් සිට මේ කාර්ය කරගෙන යන්නට විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාලය තුල අපේ භාවනාවට අදාළ වන පරිදි කමඨහන් සාකච්ඡා කිරීමටයි ඒක නිසා පළමුවෙන් අපි භාවනාව පිළිබඳ යම් අදහසක් අපි මතු කරගන්නවා ඇත්තටම අපි මේ කාරණා දැන් හුඟක් සාකච්ඡා කරලා තිබෙනවා අවබෝධ කරගෙන තිබෙනවා අපි මේවා නැවත සිහිපත් කර ගැනීම සිහි කැඳවා ගැනීම තමයි අපි මේ කරන්නේ ඒක සාමාන්‍යයෙන් හැම අතින්ම හොඳයි නැවත නැවත මේ දහම් කරුණු ධර්ම කාරණා සිහිපත් කර ගැනීම සිහි කැඳවා ගැනීම මුලින්ම අපි භාවනාව පිළිබඳ අදහස ඉදිරියෙන් තියාගමු බුදුදහමේ භාවනා කියන වචනෙන් අදහස් කරන්නේ කුසල් වැඩිවීමටයි කුසල් කියුවම අපි දන්නවා මූලික වශයෙන්ම අපේ පෞරුෂයට සම්බන්ධ කුසලතා අංශ තුනක් මේ කුසල් වැඩිවීම යන්නෙන් අදහස් කරනවා එනම් චර්යාත්මක අංශය වැඩි දියුණු කර ගැනීම චරණය ඒක අපි හඳුන්වන්නේ සීල භාවනාව කියලා සීල කුසලය නමින් ඒ වගේම චිත්තාවේගී අංශය අපේ හැඟීම් සිතුම් පැතුම් රටාව ඒක පිරිසිදු කර ගැනීම නිවැරදි කර ගැනීම පාලනය කර ගැනීම ඒක අපි හඳුන්වන්නේ සමාධි කුසලය කියලා ඊළඟට අපේ අවබෝධමය පැත්ත පුද්ගලයාගේ අවබෝධමය පැත්ත ඒ පැත්ත නිවැරදි කර ගැනීම යහපත් කර ගැනීම අපි ඒක හඳුන්වන්නේ ප්‍රඥා කුසලය කියලා මේ විදිහට මේ අංශ තුන පෞරුෂයේ තමයි මේ කොටස් තුනකට වෙන් කරලා බෙදලා දක්වලා තියෙන්නේ. ඉතින් ওই අංශ තුන වැඩි දියුණු කර ගැනීම පිරිසිදු කර ගැනීම යහපත් කර ගැනීම පාලනය කර ගැනීම භාවනා. ඒක නිසා භාවනා කියන අංශයට නැත්නම් භාවනා කියන වචනයට තේරුම් ගණනාවක් තිබෙනවා සීලේ පැත්තෙන් සීල භාවනා කියන එක අපි විස්තර කරන්න ගියොත් පැහැදිලි කරන්න ගියොත් එතන හුඟක් අදහස් වෙන්නේ චරණයේ නිවැරදි භාවයක් පිරිසිදු භාවයක් ඇති කර ගැනීම සමාධි භාවනා පැත්තෙන් පැහැදිලි කරන්න ගියොත් චිත්තාවේග හැඟීම් සිතවිලි පාලනය කර ගැනීම ඊළඟට සිතවිලි අපිරිසිදු සිතවිලි බැහැර කර ගැනීම එතකොට අර පාලනය කර ගැනීම බැහැර කර ගැනීම කියන අර්ථ භාවනා කියන වචනෙට ඊයදෙනෝ ඒ අනුව කය ඔය පහාන කියන බැහැර කිරීම කියන අර්ථෙත් භාවනා කියන වචනයෙන් කියවෙන්නේ ඒ වගේ තැන්වලට ආවෙන් පස්සේ තමයි අපුසලතා බැහැර කිරීම කියන අර්ථේ භාවනා කියන වචනේ ඊයදෙනෝ ඉතින් ওই විදියට අපි උත්සාහ කරමු මේ භාවනා කියන කුසලතාවය වැඩි දියුණු කරගන්න භාවනා කියන කුසලතාවය වර්ධනය කරගන්න දැන් අපේ කල්යාණ මිත්‍රයන් භාවනා කුසලතාවය හොඳින් අඳුනගෙන තියෙන ඇත්තටම අනිත් පැත්තෙන් අපි භාවනා කුසලතාවය දැන් වර්ධනය කරගෙන තියෙන සෑහෙන ප්‍රමාණවලින් ඉතින් අපි දැන් ඉදිරියට කරගෙන යන්නේ ඒ පිළිබඳව තියෙන යම්කිසි ගැටලු ආදිය තියෙනවා නම් එවැනි දේවල් සාකච්ඡා කිරීමකට තමයි ඇත්තටම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ කරන්නේ.
මොකද දැන් මේ වෙනකොට අපි මේ භාවනාවට අවශ්‍ය බොහෝ දේ පැහැදිලි කරගෙන සාකච්ඡා කරගෙන තිබෙනවා. අපි බලමු කිසියම් ආකාරයක ඊට අදාළ මොනවා හරි පිට විශේෂයෙන් කමඨහන් සාකච්ඡා කරන්න තියනවාද කියලා. මෙතෙක් අපි කරගෙන ආපු කාරණා නැත්නම් මෙතෙක් අපි කරගෙන ආපු කමඨහන් සාකච්ඡා පිළිබඳ මතක් කිරීමක් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද අපි පහුගිය කමඨහන් සාකච්ඡාවේදී අපි එක්තරා කොටසක් අවසන් කළා. කොටසක් කියන එකෙන් අදහස් කරේ අපි මේ භාවනා පුහුණුව සඳහා අපි තෝරාගත්ත විශේෂ බුද්ධ දේශනාව මහා සතිපට්ඨාන දේශනාව. අපි මේ දේශනාවේ සියලුම කමඨහන් සාකච්ඡා කරලා නිමාවටපත් කළා. ඒ මහා සතිපට්ඨාන දේශනාව ඔස්සේ මේ කමඨහන් සාකච්ඡා කරනකොට ඔබට තේරෙන්න ඇති මේ භාවනාවට අදාළ සියලුම අංශ ඒ තුලින් ආවරණය වුණා. ප්‍රධාන වශයෙන්ම එහි ධම්මානුපස්සනාවේ චතුසච්ච සච්චපබ්බය අගටම තියෙන චතුසච්ච සාකච්ඡා කරනකොට මේ නිවන් මාර්ගට අදාළ වන්නා වූ සියලුම කාරණා එතන ඇත්තටම ආවරණය වෙනවා. ආවරණය වෙනවා කියන එකෙන් මම අදහස් කරන්නේ ඒ අදාළ කාරණා කියවෙනවා කියන එකයි. තවත් පබ්බ වශයෙන් ගත්තොත් දැන් බොජ්ජංග පබ්බ සාකච්ඡා වුණා. සියලුම කුසලතා කුසලතා අංශ හතකට ගොනු කරලා තිබුණා. සති ධම්ම විචේ විරේ පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා ඒ විදිහට. ඉතින් ওই බොජ්ජංග පබ්බ සහ සච්ච පබ්බ දෙක තුලින් සියලුම කුසලතා ආවරණය වෙනවා. අපි මේ ධර්ම මාර්ගයේදී නිවන් මාර්ගයේදී වඩා ගත යුතු වර්ධනය කර ගත යුතු සියලුම කුසලතා එතන කියවෙනවා. නැත්නම් අපි ඒක ආවරණය වෙනවා කියන වචනෙන් අදහස් කරන්නේ හැම දෙයක්ම අන්තර්ගත වෙනවා කියන තේරුම. ඊළඟට අවබෝධ කරගත යුතු පැත්ත ගත්තොත් අපි දන්නවා අවබෝධ කර ගැනීම අංශයෙන් කතා කරොත් අපි විවිධ විදිහට මේව අවබෝධ කරගන්නවා. මූලික වශයෙන් නාම රූප කියලා කොටස් දෙකකට වෙන් කරගෙන අපි අවබෝධ කරගන්නවා. නාම හැටියට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර, රූප හැටියට සතර මහා භූත පඨවි ආපෝ වායෝ තේජෝ විදියට මේ ආකාරයෙන් අපි අවබෝධ කරගැනීමේ පක්ෂයට ගියොත් නාම රූප හැටියට අපි හැම දෙයක්ම අවබෝධ කරගන්නවා වටහා ගන්න. ඊට පස්සේ මේ නාම රූප කිව්වම ඒවා උදකලාව වෙන වෙනම තියෙන කාරණාවක් නෙවෙයි. ඒවා එකට ක්‍රියාත්මක වීමක් තියෙනවා. දැන් සත්වයා තුල ගත්තොත් සත්ව ස්වභාවයේ අරගත්තම නාම රූප එකට ක්‍රියාත්මක වීමක් තියෙනවා. එතකොට මේ ක්‍රියාත්මක වීම පක්ෂය ඒ සලක ගත්තොත් අපි ඒ වගේ අංශත් සැලකිල්ලට අරන් තියෙනවා ක්‍රියාත්මක වීම කියන එක. නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය කියලා අපි කියන්නේ ඒකට. ඒ ක්‍රියාකාරීත්වය ගත්තම ඔය ආයතන පබ්බ වගේ අංශ වලින් අපි අරගෙන තියෙන්නේ ක්‍රියාකාරීත්වය. සලායතන කිව්වම අර නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයක් එතන පෙන්වන්නේ ඒ විදිහට. ඊළඟට ඒවා ක්‍රියාකාරී වීම තුල යම් යම් දේවල් නිර්මාණය වෙනවා, සකස් වෙනවා, ගොඩනගෙන ගොඩ ගැහෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ස්කන්ධ කන්දපබ්බේදී පෙන්වුම් කරන්නේ ඒ වගේ දේවල්. මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වීමේදී යම් යම් දේ සකස් වෙනවා, ගොඩ ගැහෙනවා, එකතු වෙනවා, රැස් වෙනවා. එතකොට ඒ වගේ දේවල් තමයි මේ කන්ධ වලින් පෙන්වන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එහෙම ස්කන්ධ වශයෙන් පෙන්වන්නේ. එතකොට ධම්මානුපස්සනාවට එනකොට ඔය කන්ධ පබ්බ ආයතන පබ්බ වශයෙන් දක්වලා තියෙන්නේ, සඳහන් කරලා තියෙන්නේ ඒකයි. දැන් ওই විදිහට කල්පනා කරපුවාම අපිට පේනවා මේ මහා සතිපට්ඨාන දේශනාව ඔස්සේ අපි කරගෙන ආපු මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය සර්ව සම්පූර්ණයි. මේ භාවනාවට අවශ්‍ය කරන දේවලින් කිසිවක් මගහැරිලා නැහැ. හැම දෙයක්ම අන්තර්ගතයි. ඒක නිසායි අපි භාවනාවේදී මේ සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන සතිපට්ඨාන භාවනා ක්‍රමය අපි කරගෙන යන්නේ.
අනිත් එක අපි දැක්කා මේ භාවනා ක්‍රමයේදී විශේෂත්වය තමයි මූලික කුසලතා තුනක් ඉදිරිපත් කරගන්නවා ආතාපි සම්පජානෝ සතිමා කියලා අවදිමත් බව සෝදිසිමත් බව සහ අවංක උත්සාහය ඔය තුන මූලික කුසලතා ඔක අපි සාමාන්‍යයෙන් ලෞකික පැත්තටත් අධ්‍යාත්මික පැත්තටත් දෙකටම ඔය කුසලතා තුන අපිට යොදා ගන්න පුළුවන් අපි ලෞකික කියන එකෙන් අදහස් කරන්නේ කෙලස් කියන අර්ථය නෙමෙයි සමහරු මේ ලෞකික කියන වචනේ කෙලස් කියන අර්ථයෙන් භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා නමුත් ඒක වැරදි ලෞකික කියන එකෙන් අපි අදහස් කරන්නේ අපි කියන්නේ ධර්මයේ තුල අදහස් කරන්නේ මේ ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සේ ඒ ජීවත් වීම සඳහා කළ යුතු දේ කරන්න සිදු වෙන දේ දැන් නිදර්ශනයක් ගත්තොත් මිනිස්සෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ පුද්ගලයාට අවශ්‍ය වෙන මූලික වශයෙන් ආහාර නිවාස ඇඳුම් ඒ වගේම බෙහෙත් ආදී සෙසු භාණ්ඩ හා සේවා එතකොට ඒ ටික නැතුව පුද්ගලයාට පවතින්න බෑ පුද්ගලයා කිව්වම ඒක රහතන් වහන්සේ පවා ගණනේ වෙනවා රහත්භාවයට පත් වුණත් ඔය මූලික සිව්පසය වුණා කරන එතකොට අන්නේක සම්පාදනය කරගැනීමේ ක්‍රියාවලිය අර පැවැත්ම සඳහා ජීවත් වීම සඳහා මරණයතේ සබා දහමෙන් යම් දවසක යම් මොහොතක පුද්ගලයා මරණයට පත් වෙනවා සබා දහමේ රීතිය අනුව එතෙත් පුද්ගලයාට පවතින අවශ්‍ය වෙනවා අන්නේ ඌමනා කරන දේවල් ටික අපි ලෞකික දේ හැටියට සලකන ඒවා කෙලස් නෙවෙයි මේ ලෝකේ ජීවත් වීම සඳහා ඌමනා කරන දේ එතකොට ඒ අර්ථයෙන් ගත්තම රහතන් වහන්සේත් ලෞකිකත්වයේ තුල ඉන්නවා ලෞකික දේවල් තුල කටයුතු කරනවා මේ ලෝකේ ජීවත් වීමට ඌමනා කරන දේවල් සම්පාදනය කරගන්න ආහාර සොයාගෙන යනවා පිණ්ඩපාත කරගන්නවා කීවරයක් ඇඳුමක් සම්පාදනය කරගන්නවා ඒ වගේම සේනාසනයක් අඩුම ගානේ එදිනෙදාට හෝ එදා ගත කරන්න එදිනට හෝ එදින රාත්‍රියට ගත කරන්න හෝ සේනාසනයක් සොයා ගන්නවා ඊළඟට රෝගයක් ආබාධයක් ඇති වුණොත් බේසජ්‍ය වෙහෙසක් ඇති වුණොත් ගිලාන ප්‍රත්‍යක් තවත් අමතර මොන හරි පරිස්කාරයක් අවශ්‍ය නම් පමණක් එවැනි දේවල් සම්පාදනය කර ගන්න ඒක බොහොම සරල අත්‍යවශ්‍ය දෙයට පමණක් සීමා වුණු ලෞකික දේවල් ටිකක් සම්පාදනය කර ගැනීම පවත්වාගෙන යෑම රහතන් වහන්සේ තුලත් අපි දකිනවා බුදුරජාණන් වහන්සේටත් පාත්‍රයක් තිබුණා සිවුරක් තිබුණා අඩුම වශයෙන් පිරිකර දෙක තුනක් පවත්වාගෙන ගියා සේනාසනවල හිටියා ওই විදියට ගත්තම මේ ලෞකික දේ ඒව තමයි ලෞකිකත්වය කියන්නේ ඕකෙ තින් පුද්ගලයාගෙන් පුද්ගලයාට සමහර විට වෙනස් වෙන්න පුළුවන් ඒක සංකීර්ණ වෙන්න පුළුවන් ඒක වෙනම කාරණයක් නමුත් අපි මේ කතා කරන්නේ දහම පැත්තෙන් බැලුවම ලෞකික දේ කියලා යමක් තියෙන ලෞකිකත්වය කියන්නේ කෙලෙස් වලට නෙමෙයි ඊළඟට ලෝකุตතරත්වය ලෝකุตතරත්වය අපිට පියවර දෙකකින් පෙන්වන්න පුළුවන්කම තියෙන එකක් කොහොමද මේ ලෞකිකත්වය හසුරුවාගන්නේ කියලා ඒක සුපිරිම විදිහට ඉහළම මට්ටමින් ලෞකික දේ හසුරුවා ගන්න වෙනවා. ඒක සංකීර්ණ කරගන්න නැතුව බරක් කරගන්න නැතුව ඊටාම සරල චාම් විදිහට මේ චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන දේවල් හසුරුවා ගන්න වෙනවා අපිට. අවමයට ගේන්න වෙනවා. අවම මට්ටමට ගේන්න. ඒක ටිකක් දුෂ්කර කාර්යයක්. දුතංගයක් ඒක. දුෂ්කර වැඩක්. ඒක එක පැත්තකින් ඒ සඳහා අපිට මේ සිහිනුවන වීරිය උපකාරී වෙන. කොහොමද මේක අවමයට ගේන්නේ? අවමයේ තුල අපි කොහොමද පවතින්නේ කියන කාරණා. ඒක. ඊළඟට මේ ආධ්‍යාත්මිකත්වයේ අපි නිෂ්ඨාවක් තිබෙනවා. ඉහෙළම තැනක් තිබෙනවා. බ්‍රහ්මචර්ය පරියෝසාන කියලා අපි ඒක සාමාන්‍යයෙන් හඳුන්වනවා. මේ වැඩපිළිවෙලේ නිමාව කෙලවර කියන අදහස. ඒ කියන්නේ සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන ආධ්‍යාත්මික විමුක්තිය. ඒ සඳහාත් උපකාරී වෙන්නේ මේ සිහිනුවන වීරිය කියන තුන. ඊට අදාළ කුසල් වැඩි වීම සඳහා අපට උපකාරී වෙන්නේ මේ කුසලතා තුන.
ඉතින් ඒ විදිහට බලපුවහම මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ උගන්වන මේ මූලික කුසලතා හැම පිටම හැම තැනම හැම අවස්ථාවකදීම පිට මේ අංශ දෙකේම දියුණුව සඳහා අපිට සහාය වෙනෝ දායකත්වය ලබා දෙන. ඒ නිසායි අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය මේ භාවනාවේදී අපි තෝරාගෙන තියෙන්නේ. මං හිතනවා අපේ කල්යාණ මිත්‍රයන් මේ කාරණේ හොඳින් වටහාගෙන තියෙනවා තේරුම් අරගෙන තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා කියලා. ඉතින් අපි ඒකයි මෙතෙක් ඔය සතිපට්ඨාන භාවනා ක්‍රමය කතා බහ කරලා සාකච්ඡා කරලා කිසියම් නිවහකටපත් කරේ. එතකොට දැන් අපි මේ භාවනා ක්‍රමයේ ඇතුලේ අපි දිගට ඉදිරියට යනවා මූලික කුසලතා තුන තියාගෙන. ඒ කියන්නේ අවදිමත් බව සෝදිසිමත් බව සහ අවංක උත්සාහය. එතකොට මේ තුන යෙදෙන්නේ අර ලෞකිකත්වය හරියටම හසුරවා ගන්න, ඒක සරල කරගන්න, චාම් කරගන්න, අවම මට්ටම දක්වා රැගෙන එන්න. ඒ සඳහා අපිට මේ සිහිනුවන වීරිය උපකාරී වෙනවා. එimhe නැත්තම් අපි සමහරට ලෞකිකත්වය තුල ලෞකික දේ සංකීර්ණ කරගෙන ඊළඟට කාර්ය බහුල කරගෙන වැඩ බහුල කරගෙන අවශ්‍යතා බහුල කරගෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු බහුල කරගෙන ඒවායින් වෙලී පැටලි පීඩා විඳින්නේ බවට පරිවර්තනය වෙන්න ඉඩ තියෙනවා. අන ඒක නොවෙන්න අපිට මේ සිහිනුවන වීර්ය අවශ්‍යයි. සතිපට්ඨානය අවශ්‍යයි. හැම විටම සිහිනුවන වීර්ය පවත්වා ගැනීම. ඒක. අනිත් පැත්තෙන් අපි ඇයි මේ ලෞකිකත්වය මේ වගේ සීමා සහිත මට්ටමකට සරල චාම් බවකට පරිවර්තනය කරගන්නේ? ඒකින් අපට අර අධ්‍යාත්මික විමුක්තිය සඳහා විශාල සහයක් ලැබෙනවා. සහයෝගයක් ලැබෙනවා. නැත්තම් අපි අර ලෞකිකත්වය සංකීර්ණ කරගෙන බරපතල කරගෙන බහුල කරගෙන වැඩ සහ කාර්ය බඩු මේවා බහුල කරගත්තම ඇති වෙන වෙහෙස අවිවේකය අපිට අධ්‍යාත්මික විමුක්තිය සඳහා විශාල බාධාවක් වෙනවා. ඒක නොවෙන්න තමයි අපි ඇත්තටම මේ ලෞකිකත්වය හසුරුවා ගන්න මෙහෙවා ගන්න. ඉතින් අපි සීලේ පැත්තෙන් මේ ගැන අවධානය යොමු කරොත් අපිට නික්කම්ම ශික්ෂා කියන කොටස හමු වෙනවා. නික්කම්ම ශික්ෂා. එතන තියෙන්නේ කාම පුද්ගලික කැමැත්ත හසුරුවා ගැනීම. මේ පුද්ගලික කැමැත්ත තමයි මේ ලෞකිකත්වය පාලනය කරගන්න ලොකුම බාධා. අපිට මේ ලෞකිකත්වය පාලනය කරගත යුතුයි, පාලනය කරගත හැකි, ඊට ක්‍රමවේද ආදී හැම දෙයක්ම දක්වලා තිබුණා. මෙතෙන්දි පුද්ගලික කැමැත්ත කියන එක ඉස්මතු වෙනවා. අපි හැමෝගෙම මේ පුද්ගලික කැමැත්ත කියන දෙයක් ක්‍රියාත්මක වෙනවා. හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අපේ ජීවිතය තුළ අපි මේ සිව්පසය සම්බන්ධයෙන් ගත්තත් අපේ පුද්ගලික කැමැත්තක් තියෙනවා. අපි කවුරුත් කැම බීම ගන්නවා වුණාට, පිණ්ඩපාතේ කරගන්නවා වුණාට, ආහාර ගැනීමක් කළාට, ඒ ආහාර ගැනීමේ ක්‍රියාවලිය ඇතුළේ කිසියම් පෞද්ගලික කැමැත්තක් ක්‍රියාත්මක වෙනවා. හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත්. දැන් මේවා මේ ඔක්කොම භාවනාවට අයිති දේවල්. එතකොට අපි තේකක් බොන්න ගියත් අපේ ඒ තේක තුල පෞද්ගලික කැමැත්ත නියෝජනය වීම අපිට දකින්න පුළුවන්. ඒකට අපි කියන්නේ කාම කිය. ආහාරයක් ගන්න ගියත් ඒක ඇතුලේ පුද්ගලයාගේ පෞද්ගලික කැමැත්ත නියෝජනය වෙනවා. දැන් අපි කෑම මේසයක ඉඳගත්ත කියලා හිතමු. එතකොට ඊතන විවිධ කෑම වර්ග සූදානම් කරලා පිළියෙල කරලා තියෙනවා. ඒක පිළියෙල කළ පුද්ගලයා අපිට ආරාධනා කරොත් ඔයා කෑම බෙදාගෙන කන්න කියලා. එතකොට ඊතන කෑම බෙදා ගැනීමේදී කෙලින්ම අපේ පෞද්ගලික කැමැත්ත ක්‍රියාත්මක වෙනවා. හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් පුද්ගලික කැමැත්ත සමහර දේවල් වලට අකමැති, සමහර දේවල් වලට කැමැති. මේ විදිහට මේ කැමැත්ත අකමැත්ත කියන දේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට ඕක හොඳට නිරීක්ෂණය කරගන්න පුළුවන්කම තියෙනවා මේ කාම කියන එක. කාම කියන වචනේ පිළිබඳවත් අපේ බෞද්ධ සමාජයේ උනත් තියෙන්නේ කිසියම් ආකාරයක වැරදි අර්ථකථනයක්. සහ ඒක පිළිබඳව තියෙන්නේ වැරදි සංකල්ප. කාම කියන්නේ හරි ස්වභාවික සංසිද්ධිය. පුද්ගලික කැමැත්ත. හැම දෙයකදීම
පුද්ගලයාට ආවේනික වූ කිසියම් රටාවක් රිද්මයක් ඔහුගේ රුචිකත්වයක් තියෙනවා. ඒක මේ අපි අඳුනගෙන තියෙන්නේ භාවනාවෙන්. අපි අපතුලට ගිහිල්ලා අපේ පුද්ගලික කැමැත්ත මනාපේ රුචිකත්වේ අපි හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකට අපි අවදි වෙලා තියෙනවා. ඒකට අවදි වෙලා බලපුවම ඒකට තමයි අපි සති කියන්නේ. අවදි වෙලා බලපුවම අපිට පේනවා එහෙම දෙයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මෙන්න මේ පුද්ගලික කැමැත්ත කාම අපේ මේ අධ්‍යාත්මික විමුක්තියට සෑහෙන බාධා කරනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් ලෞකිකත්වය සංකීර්ණ කරනවා. කියන්නේ මේ ලෞකික දේවල් ටිකක් අපිට අපි කිව්ව අවශ්‍යයි කියලා ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී දේවල් හැබැයි මේක සංකීර්ණ බවට පරිවර්තනය කරනවා මේ පුද්ගලික කැමැත්ත. දැන් අපි නිදර්ශනයක් කිව්වොත් අපි ඇඳුම අවශ්‍යයි කාට? ඒක ලෞකික දෙයක්. මේ ලෝකේ ජීවත් වෙනකොට කවුරුත් ඇඳුමක් අඳින්න ඕන. ඒක පුද්ගලයාට පෞද්ගලිකව ගත්තත් මෙසි මදුරු වදුරු වලින් සීතෙන් උස්නෙන් වලකින්න විලිවහ ගන්න ඇඳුමක් අවශ්‍යයි. පුද්ගලයා වශයෙන් ගත්තම සමාජීය වශයෙන් ගත්තමත් ඇඳුම කියන එකේ අවශ්‍යතාවයක් තියෙනවා. සමහර වෙලාවට සමාජයේ විසින් නියම කරන ඇඳුම් තියෙනවා. දැන් නිල ඇඳුම කියන එක සාමාන්‍ය බොහෝ වෙලාවට සමාජයේ විසින් නියම කරනු ලබන එක නිල ඇඳුම. එතකොට ඇත්තෙන් වෙලාවල් වලට අපිට නිල ඇඳුමක් අඳින්න වෙනවා. නිලයක් දරනකොට නිලදරයෙක් වුණාම නිලයක් දරන්නෙක් බවට පත් වුණාම නිලධාරියෙක් වුණාම ඒ නිලයට අදාළ ඇඳුමක් සමහරට නියම කරනවා. ඒක අර සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ඇඳුමක් අවශ්‍යතාවයේ සලකලා නෙවෙයි මොත් යම් යම් නිලවලට ඇඳුම් නියම වෙනවා. එතකොට අපිට මේ වෙලාවේ නිලයේ දරනවා නම් නිලයට අදාළ ඇඳුම අඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒක සමාජීය අවශ්‍යතාවයක්. ඇත්තටම ඇඳුම් ඇඳීමේ අවශ්‍යතාවයක් නෙවෙයි එතන තියෙන්නේ. දැන් මේ වගේ තත්ත්වයන් එනවා සමහර වෙලාවට. එතකොට අර ඇඳුම පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. තවත් සමහර වෙලාවට අපිට සෝබා දහමෙන් ඇඳුම් අඳින්න නියම කරනවා. ඒ කියන්නේ සීත උෂ්ණ කාල වගේ අපි දන්නෝ ඍතු විපර්යාසය කියන එක උතු පරිණාමයේ සෝබා දහමට අයිති දෙයක්. ඒක සමහර විට අපිට සෝබා දහම ඇඳුම් අඳින්න නියම කරනවා. නියම කරනවා කියන්නේ සෝබා දහමේ විපර්යාස නිසා අපිට විශේෂ ඇඳුමකට යන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපි සීත කාලයට භාවිතා කරන ඇඳුමක් සමහර විට පාවිච්චි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ සරල ඇඳුම් කට්ටලේ තුල වුණත් අපිට පේන්න තියෙන එවැනි ඇඳුමක්. ඔය සංඝාටිය කියන එක සංගල සිවුර කියලා අපි සාමාන්‍යයෙන් කියන දෙපට සිවුර කියලා අපි ඔක සිංහලෙන් කියනවා. ඒක සාමාන්‍යයෙන් භාවිතා කරන එකක් නිතර භාවිතා කරන එකක් නෙවෙයි. ඒක හුඟක් වෙලාවට භාවිතා කරලා තියෙන්නේ රාත්‍රී කාලයේ මේ සීතලෙන් වගේ වලකින් භාවිතා කරලා තියෙනවා. ඊළඟට ශරීර පහසුව සඳහා දැන් යම් රළු ගොරෝසු මතු පිටක් මත ඉඳ ගන්නකොට ඒ සංඝාටිය අටට විතර නවලා ඒක එතන එලලා ඒ කුඩ ඉඳ ගන්න ස්වභාවයක් තියෙනවා. අර කායික පහසුව සඳහා පාවිච්චි කරලා තියෙනවා ආසනයක් විදියට. ඒ විදිහට අපි ගත්තම මේ ඇඳුමේ උන විවිධ හේතු නිසා මේ සංකීර්ණ භාවයට පත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් අර පබ්බජිත කෙනෙකුට පැවිදි කෙනෙකුට සරල ඇඳුමක් එක විදියක ඇඳුමක් අඳින්න පුළුවන් වුණාට සමහර විට ගෘහස්ත ජීවිත ගත කරන උපාසක උපාසිකාවන්ට මේ ඇඳුමේ සරල භාවය පවත්වා ගැනීමට නොහැකි විවිධ හේතු යෙදෙන්න පුළුවන්. නමුත් අපි ඒකේ උපරිමයට යන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ලෞකිකත්වය ඇතුලේ මේ දේවල් සංකීර්ණ වෙන ආකාරය. ওই විදිහට ඊළඟට සේනාසනේට අපි ආවොත් සේනාසනේ කියලා කියන්නේ අර නිවහන. ඒකෙදිත් කියන්නේ සීතස්ස පටිගතාය උන්නස්ස පටිගතාය දංශමකස වාතා තපසිරින් සව සම්පස්සානම් පටිගතාය උතුපරිස්සේ විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියලා ඔය සේනාසනයක අවශ්‍යතාවයේ ඒ ප්‍රත්‍යවේක්ෂාවේ කියවෙන මෙසි මදුරු ඕදුරු වලින් සීතලෙන් උෂ්ණයෙන් බේරී සිටීමට ඊළඟට උදකලා විවේකය ගත කිරීම සඳහා පටිසල්ලානාරාමත්තං කියවේකයි ඍතු විපර්යාස වලින් බේරී සිටීමට අපිට සේනාසනයක් නිවාසයක් නිවහනක් අවශ්‍ය වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම
එතකොට ඒකත් අර දැන් පැවිද්දෙකුට නම් ඒක හුඟාක්ම සරල කරගන්න පුළුවන් අපිට අපිට කියලා වෙනමම එකක් නැතත් සමහර වෙලාවට පැවිද්ද වෙනුවෙන් සකස් කරපු තැනකට ගිහිල්ලා එතන අවසර අරන් ඉන්න පුළුවන් එහෙම නැත්නම් తాවකාලිකව වෙනත් කෙනෙකුගේ තැනක වුණත් අවසර ඉල්ලගෙන සේනාසනයක් පාවිච්චි කරන්න පුළුවන් ටික වෙලාවකට ඒක සාමාන්‍යයෙන් පැවිදි ජීවිතේට පුළුවන් එහෙම කරන්න නමුත් දැන් ගෘහස්ථ ජීවිත ගත කරන ගිහි අයට එහෙම පුළුවන් කමක් නැහැ මොකද ගෘහස්ථ ජීවිතයේ සමහර විට විවාහ වුණොත් අඹ දරුවන් ඉන්නෝ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්නේ එතකොට తాවකාලික නවාතැනක ජීවත් වීමේ හැකියාව ප්‍රායෝගිකව නැහැ ඒක නිසා ස්ථිර සේනාසනයක් හදාගන්න සිද්ධ වෙනවා ගෘහස්ථයන් ඒ වගේ එතකොට ඒක තරමක් සංකීර්ණ වෙනවා දැන් පැවිද්දෙක් කුටියක් හදනකොට ඒ තනි පුද්ගලයාගේ අවශ්‍යතාවය සලකලා විතරයි ඒ කුටිය සකස් කරන්නේ නමුත් ගෘහස්ථයන් ගෘහස්ථ ජීවිත ගත කරන ඇත්තෝ සේනාසනයක් නිවහනක් නිවාසයක් හදනකොට කීප දෙනෙකුගේ අවශ්‍යතා සලකලා ඒක හදන්නේ මොකද කීප දෙනෙක් ඉන්නවා ඒ පවුලක් කියලා අපි කියන්නේ ෆැමිලි එකක් ඉන්නවා එතකොට එතන තනි පුද්ගලෙක්ගේ අවශ්‍යතාවය සලකලා කටයුතු කරන්න බෑ එතකොටම අර සේනාසනය සංකීර්ණ වෙනවා ටික ওই වගේ ප්‍රායෝගික තත්ත්වයන් අපි මේ කතා කරන්නේ ওই විදිහට ඉතින් අනිත් දේවල් ගත්තත් ගිලාන පච්චය බේසජ්ජ පරික්කාර ওই වගේ දේවල් ගත්තත් අර පබ්බජිත ජීවිතේ ගහට්ට ජීවිතේ කියන දෙකේ වෙනසක් තියෙනවා පබ්බජිත පැත්තට එනකොට සරල කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන් ගහට්ට ගෘහස්ත ජීවිත ගත කර නැත්තන්ගේ පැත්තට එනකොට තරමක් සංකීර්ණ වෙනවා බහුල වෙනවා එතකොට මේ සංකීර්ණත්වය සහ බහුලභාවය නිතරම අපේ මේ අධ්‍යාත්මික විමුක්තියට වගේම ලෞකික පැවැත්මට සෑහෙන බාධාවක් ඊළඟට මේ සරල බව සහ අඩු බව මේ අධ්‍යාත්මික විමුක්තියට සෑහෙන සහයෝගයක්. ඉතින් ඒ විදිහට සලකලා තමයි මේ සිව්පසේ සම්බන්ධ කාරණා එහෙම නැත්නම් අපි ඊටත් වැඩිය පුළුල් වචනයක් මෙතෙන්දි පාවිච්චි කළා කාම කියලා. පංචවිධ කාමය පාලනය කිරීමක් බුදුදහමේ පෙන්නුම් කරන්නේ. සීලේ පැත්තෙන් ඒකයි තියෙන්නේ නික්කම්ම ශික්ෂා කියලා කොටස. අපි සීලය ගැන හුඟක් දේ කතා කරලා තියෙනවා. මම හිතන්නේ ඒව පිළිබඳව ගැටලු ඇති කියලා කාටවත් දැන්. සීල භාවනාව සීල ශික්ෂාව පිළිබඳව ඒවයි ආදි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක ආදී වශයෙන් අපි ඒව හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. චූල සීල මජ්ජිම සීල මහා සීල ආදී වශයෙන් උත් අපි ඒව කතා බහ කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ පැතිවල ගැටලු තියෙන විදිහක් නෑ අවබෝධමය පැත්ත. භාවිතයේ පැත්තේ සමහර විට අපේ මේ සීල ශික්ෂාව අනුගමනය කරද්දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවා අපි සාකච්ඡා කරන්න ඕන කතා බහ කරලා මෙන්න මේක කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා භාවනාවට අදාළව අපි පැහැදිලි කරන්න ඕන කමටහන් පැහැදිලි කරලා තියෙනවා මින් ඉදිරියට තියෙන්නේ භාවනා කරන ඇත්තන්ට තියෙන ගැටලු භාවනාවට අදාළ ගැටලු තමයි තියෙනවා නම් ප්‍රායෝගිකව තියෙන්නේ. ඉතින් සමහර විට ඒවා පොදුවේ ඉදිරිපත් කරන්න අපි මේ අවස්ථාව සකස් කරගන්නවා සිකුරාදා දවසේ උදෑසන අපේ කමටහන් සාකච්ඡාව. ඊට අමතරව ඕනෑම කෙනෙකුට අපේ කල්යාණ මිත්‍රයන්ට පෞද්ගලික සාකච්ඡාවලට එළඹෙන්න පුළුවන්. එවැනි සාකච්ඡා දැනට සෑහෙන ප්‍රමාණයක් කෙරීගෙන යනවා. ඉතින් දින වෙන් කරගෙන වෙලාවල් වෙන් කරගෙන අපිට පුළුවන්කම තියෙනවා එවැනි පෞද්ගලික සාකච්ඡාවලට යොමු වෙන්න එළඹේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔන්න ඔය විදිහට භාවනාවට අදාළ තවදුරටත් යමක් කතා බහ කරන්න තියෙනවා නම් අද දවසෙත් අපි ඒවා සාකච්ඡා කරන්න. ඉතින් මම ඔය මූලික අදහසක් ඉදිරිපත් කළේ භාවනාවෙන් අපි ලෞකිකත්වය එක්තරා විදිහකට සරල කිරීම අවම කිරීමකට අපි යන. ඒකටත් අපිට අර සිහිනුවන වීර්ය කියන තුන තමයි උපකාරී වෙන්නේ. ඉතින් මේකේ පොඩි වෙනසක් ගිහි පැවිදි දෙපාර්ශවයේ තියෙනවා. ඒක අවබෝධ කරගත්තොත් අපි හැමෝටම පැවිදි වීමේ අවස්ථාවක් ප්‍රායෝගිකව නැති බව අපි කවුරුත් දන්නවා.
එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ. අපි ගිහි ජීවිත ගත කරන්නේ නැත්තොත් එහෙම හිතන්නත් හොඳ නෑ. ඒක මේක පැවිදි වෙලා කළ යුත්තක් කියලා හිතන්න හොඳ නෑ. ඇත්තට මෙහෙම එකක් නෙවෙයි. එවැනි වැරදි මතවාදයක් ශාසනගත වෙලා තියෙනවා මෑත කාලේ. නිවන් දකින්න මහාන වෙන්න ඕන පැවිදි වෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. අපේ ආර්ය ප්‍රතිපදාව තුළ පබ්බජ්ජාව වඩා ඉදවකාශ තියෙන කරදර බාධක අඩු තැනක් හැටියට හඳුන්වා දීලා තියෙනවා. නමුත් සමහර වෙලාවට අද පබ්බජ්ජාවට පැවිද්දට ආපු ඇත්තොත් ඒ කියන තත්වයෙන් පබ්බජ්ජාව පැවිද්ද ගත කරනවද කියන එක අපිට එක්තරා විදියක ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. සමහර ඇත්තෝ ඒ පැවිද්දේ තියෙන වටිනාකම පරිහරණය කිරීම අපිට පේන්නේ නැහැ. සමහර පැවිදි ඇත්තෝ ගිහි ඇත්තන්ටත් වඩා සංකීර්ණ බවට පරිවර්තනය කරගෙන තියෙනවා පැවිදි ජීවිතේ. නිකන් නාමික පැවිද්දක් විතරයි ගත කරන්නේ. පැවිද්දේ තියෙන ඒ හරය, ඒකේ තියෙන අර්ථය හරියට භාවිතයට අරගෙන නැහැ. එහෙම තියෙනවා. ගෘහස්ත ජීවිත ගත කරන ඇත්තෝ ගිහි ජීවිත ගත කරත් අපි දන්නවා ඉතාම හොඳට ඒ ගෘහස්ත ජීවිතයේ කාර්යයන් හොඳින් කරගෙන යුතුයකම් වගකීමුත් ඉෂ්ට කරගෙන සංකීර්ණ බහුල වැඩ බහුල කාර්ය බහුල බවට පත් කරගන්න නැතුව මේ පංචවිධ කාමයේ සංකීර්ණ බවට පරිවර්තනය කරගන්න නැතුව බොහොම සරල චාම් ජීවිතයක් ගත කරමින් එහෙම ගත කරන්න බොහොම දක්ෂ අය ඉන්නේ. ගිහි ජීවිතේ ගත කරත් ඒ විදියට බොහොම මේ ආර්ය ප්‍රතිපදාවේ බොහොම දක්ෂ විදියට ඉදිරියට යන ඇත්තොයි. ඒක නිසා මේක මේ නිවන තීරණය වෙන්නේ ගිහි බව හෝ පැවිදි බව මත නෙවෙයි. ඒක තීන්දුව වෙන්නේ අපි මේ ආර්ය ප්‍රතිපදාව කොච්චර දුරට අවබෝධ කරගෙන තියෙනවද, තේරුම් අරන් තියෙනවද, ඒක භාවිත කරනවද, අනුගමනය කරනවද කියන කාරණේ මත තීන්දුව වෙන දෙයක්. ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රෝ මේ කාරණේ හොඳින් දන්නවා කියලා, අවබෝධ කරගෙන තියෙන්නේ. ඒක නිසා අපි තවදුරටත් අපේ ජීවිතයේ මේ අධ්‍යාත්මික විමුක්තිය සඳහා අපිට කරගත යුතු දේ තවදුරටත් ඉතිරි වෙලා තියෙනවා නම් අපි නොපැකිලව ඒ දේ කරමු. මොකද අපි දන්නවා මේ ෂණ සම්පත්තිය කියන එක ගැන බුදුදහමේ කතා කරනවා. බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් කරන ලද ප්‍රකාශනයක් අපිට හම්බ වෙනවා. කනෝ මාවේ උපච්චගා කියලා ශ්‍රාවකෙනි නුඹලාට මේ අවස්ථාව ලැබිච්ච අවස්ථාව ලැබිච්ච මහඟු අවස්ථාව මග නොහැරේවා. ඒකෙන් ප්‍රතිඵල ගැනීමට නුඹලාට ශක්තිය ලැබේවා කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාවක් වගේ එකක් නෙවෙයි. එතනින් අදහස් කරලා තියෙන්නේ මේ අවස්ථාව මගහරවා ගන්න නැතුව කටයුතු කරන්න නුඹලා දැනගත යුතුයි කියන එක්තරා ඕවාදයක් ඇත්තට මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් ලෞකික ජීවිතයේ පැත්තෙන් ගත්තම නොයෙක් දේවල් තියෙනවා අපේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේදී. විවිධාකාරයේ දුෂ්කරතාවන් වලට අපි සමහර වෙලාවට මුහුණ දෙනවා. සමහර කාලවල ඒ දුෂ්කරතා අඩු වෙනවා. ඒවා අඩු වෙමින් වැඩි වෙමින් යනවා. වර්තමානයේ අපි ශ්‍රී ලාංකීය සමාජයේ ගත්තොත් අපි මේ ලෞකිකත්වයේ ඇතුලේ අපි කිසියම් ආර්ථික දුෂ්කරතාවයකට ආර්ථික ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. සදාචාර පරිහානියක් නිසා ඉස්මතු වෙච්ච ආර්ථික ගැටලුවක්. එතකොට ඒ වගේ දේවල් කලින් කල අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ඕවා දුෂ්කර සමයන් හැටියට සලකනවා. ආපදා සමයන් කියලා කියන්න පුළුවන්. විවිධ හේතු නිසා අර ලෞකිකත්වය දුෂ්කර වෙනවා. ඒ කියන්නේ ලෞකික ජීවිතය ගත කරන්න අමාරු වෙනවා. ඒක නොඑක් දුෂ්කරතා පැනනවා. එතකොට දැන් එවැනි අවස්ථාවකට ආවත් මේ ධහමමයි අපිට ප්‍රයෝජන වෙන්නේ, උපකාරී වෙන්නේ. අපි මේ දුෂ්කරතාව ජය ගන්න විවිධ විදියට උත්සාහ කරනවා නොඑක ආකාරයෙන්. දැන් අපි නිදර්ශනයක් ගත්තොත් අපි නිතරම බුද්ධානුස්සති හැටියට මේ ධර්ම මාර්ගයේදී අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තමයි නිතරම මේ අපි සිහියට ගන්න, මතක් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේටත් එවැනි දුෂ්කර කාල ආවා. මම නිදර්ශන වශයෙන් එකක් දෙකක් කියන්න. දැන් ආර්ථික දුෂ්කරතාවයක් ආපු කාල තියෙන, ඒ කියන්නේ දුර්භික්ෂ කියලා අපි කියන්නේ කෑම බීම හරියට නොලැබෙන අවස්ථා.
निदर्शन अट्ठेट वीरंजा वस्काले तुम्मासे अकेल किसीम हेतु निशा ये काले दुर्भिक्ष मून दिन सिद्ध नुर्जेट आहार हिंगता आहार वशेन लेबुन यम हब एक कटुग आहार मास तुनात्म ये कटुग आहार पमन भुक्ति इन सिद्ध इतकोट इम काले तुल बुद्रजन हेगे कुशलतावल परिहानी तमं वडागत्त कुशल पिरीहीमक्वेन्न बैयि कालेतु हिम वेन्निने अपिटत् अपि गत करन दुष्कर समयन वल अपे कुशलता पिरीहेन्न बै ई कुशलतावे वडात् अपिट अवश्य वेन्नि दुष्कर समयन गत करन तमं अपि वडागत्त सील समाधि पञ्ञा एवा वडात् भाविता वेन्नि अत्तटम दुष्कर समयन ओय वगे आर्थिक दुष्करतावन वगे देवल एति उना इलाट तवत् निदर्शनयक् गत्तोत् සමාජීය පැත්තෙන් පවතින කිසියම් අභියෝගාත්මක තත්ත්වයක් තව දැන් අර යම් කිසි අන්‍යාගමික පිරිසක් විසින් ඇති කරපු දෝෂාරෝපණය වාර්තා වෙන විදියට සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කරලා ඒ පිළිබඳ චෝදනාව බුදුරජාණන් වහන්සේ ඇතුළු වික්ෂුන් වහන්සේලාට යොමු කරලා ඒක සමාජගත කරලා ලොකු ගැටලුකාරී තත්ත්වයක් සමාජීය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට ඒක පින්ඩපාතෙත් නොලැබෙන මට්ටමට ඒක ගියා කියනවා. එතකොට ඒ වගේ සමාජීය ගැටලුවලටත් මුහුණ දෙන්න සිදු වුණ අවස්ථා තිබුණා. ඒක එතෙන්දි බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයන් තමන්ගේ අර වඩාගත් කුසලතා වලින් බැහැර වීමක් උනේ නැහැ. ඊවසීම දරා ගැනීම කල්පනාකාරීව වැඩ කිරීම මේ වගේ කුසලතාමයි එතෙන්දි පාවිච්චි කරේ පරිහරණය කරේ. ඒ වගේ සමාජීය පැත්තෙන් බාහිර සමාජයෙන් ආපු යම්කිසි ගැටලුවක් ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. තවත් නිදර්ශනයක් පිගත්තොත් සංඝ සමාජයේ ඇතුළෙම ඇති වෙන යම් යම් අරුබුද කොසඹෑනුවර විසුන් වහන්සේලාගේ මතභේදේ සුළු සිද්ධියක් වර්ධනය වෙලා ශාල මතභේදකාරී තත්ත්වයක් ඇති වෙලා ඒකත් බොහොම බරපතල වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අවවාද කළා පිළිගත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේටත් මේ පිරිසෙන් වෙන් වෙලා සිටීමට සිද්ධ වුණා. ඒක කිසියම් ආකාරයක මේක හික්මවීමේ උපක්‍රමයක් හැටියට වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේටත් දුෂ්කර කාලයක් ගත කරන්න සිද්ධ වුණා. තමන්ගේ පිරිස ඇතුළෙම තමන්ගේ ශ්‍රාවක භික්ෂු පිරිස ඇතුළෙම මේක වර්ධනය වෙච්ච කාරණය. එක උපාසක උපාසිකා සමාජයට ඊය බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් කණ්ඩායම් වශයෙන් බෙදිලා මතභේද ඇති කරගෙන ගැටුම් ඇති කරගෙන ඒ වගේ දුෂ්කර කාලයක් ඒ. ඉතින් ඒ වගේ කාලයකත් බුදුරජාණන් වහන්සේ දිහා බැලුවොත් අපි කියව මෙතන බුද්ධානුස්සති වශයෙන් නිතරම බුදුරජාණන් වහන්සේ දිහා අපි බලන්නේ ඒ කුසලතා පරිහානියක් නැහැ. ඒ කුසලතා වඩාත් හොඳට ක්‍රියාත්මක වුණා दुष्कर अमारु अवस्थाव ये वगे अभी वर्तमान अभी चलगी तो दुष्कर मुहन दीलाटीन एक पेत्तकिंग आर्थिक गेटलू एक आर्थिक गेटलू अट मूल हेतु वेच्च सदाचार परिहानिय मे वगे देवल इलंगट अभी पिलिबंदव जात्यंतर वशे लांकीय समाजे बौद्ध समाजे खेतीट तमय सामान्यं अभी लोके प्रसिद्ध बौद्ध राटक विदियत එතකොට මේ බෞද්ධ බෞද්ධත්වය බෞද්ධ ප්‍රතිපත්තිද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කියන ඒ වගේ කාරණා සමහර අය ස්මතු කරමින් ඉන්නවා. එතකොට මේ වගේ දේවල් වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ බුදුදහම කියන ප්‍රතිපත්තිද බෞද්ධ රටක් කියලා අපි බෞද්ධ නායකයෝ කියලා බෞද්ධ සමාජයක් කියලා අපි ශ්‍රී ලාංකීය සමාජය ලංකාව අපි ලෝකේ යම් කිසි තැනක තියාගෙන කටයුතු කරන්න අපි උත්සාහ කරලා තියෙනවා ලංකා ඉතිහාසය තුල. ද වෙනකොට ඒකේ සෑහෙන මේ නිකන් කළු පැල්ලමක් වගේ එකක් ජාත්‍යන්තර වශයෙන් අපි බැලුවොත් සමහර අය ඒක ඉදිරියට අරන් තියනවා දැන්. ශ්‍රී ලංකාව ඇතුලේ රාජ්‍ය නායකයන් තුල හෝ සමාජය තුල හෝ මේ කියන විදිහේ බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන සම්පූර්ණ තියෙන්නේ බෞද්ධ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක් මේ අයගේ ක්‍රියාත්මක වෙන්නේ කියලා.
එතකොට ඒක තහවුරු කරන්න අවශ්‍ය නිදර්ශන සාධක ආදී දේවලු ඉස්මතු කරලා තියෙනවා. එතකොට ඒකත් අපිට එක්තරා දුෂ්කර සමයක්. අපි අපේ පිළිබඳව තියෙන අපි සකස් කරගත්ත ප්‍රතිරූපයක් කියන්නත් පුළුවන් ඒක. ඒක එක්තරා විදිහකට අභියෝගයකට ලක් වෙලා තියෙනවා. අපි ශ්‍රී ලංකේ රට තේරවාද බෞද්ධ රටක් කියලා අපි නිතරම කියන්නේ. තේරවාද බෞද්ධ රටක් කියන එකෙන් අදහස් කරන්නේ ඒ තේරවාද බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවයි කියන එකනේ. ඒ දර්ශනය ඒ ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක වෙනවයි කියන තේරුමයි. එතකොට ඒක අභියෝගයට ලක් වෙලා තියෙනවා දැන්. අභ්‍යන්තරිකවත් ජාත්‍යන්තරවත්. එතකොට ඒකත් අපිට එක්තරා දුෂ්කර කාලයක්. එතෙන්දිත් අපිට අර සිහිනුවන වීරිය සතිපට්ඨානේ මනා සිහියෙන් ඒ වගේම අවදිමත් භාවයකින් සෝදිසිමත් භාවකින් වීර්යයෙන් කටයුතු කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහට අපි කල්පනා කරලා බලපුවහම ලෞකික නැත්තම් මේ බාහිරේ විවිධ සංකීර්ණතා ඉස්මතු වෙනවා. අනේ ඒ වයින් ප්‍රකම්පණය නොවි අපි වඩාගෙන තියෙන කුසලතාවලින් අපි පරිහානියටපත් නොවි කටයුතු කරන්න තමයි මේ අපේ භාවනාව අපිට උපකාරී වෙන්නේ. හොඳින් සීලේ සමාධිය ප්‍රඥාව වර්ධනය කරගත්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ලෞකික පැත්තේ ඇති වෙන ඕනෑම දුෂ්කරතාවයකදී ගැටලුවකදී ඒ අභියෝගයට මුහුණ දෙන්න. මම ඔය බුදුරජාන් වහන්සේගේ ජීවිතෙන් අපි නිදර්ශන කීපයක් ගත්තේ ඒක. උන්වහන්සේ ආර්ථික ගැටලුවලට මුහුණ දුන්නා. ඒ වගේම සමාජ ප්‍රශ්න ඉස්මතු වුණා. සමාජ අර්බුද ඒවට මුහුණ දුන්නා. භික්ෂු සමාජයේ තමන්ගේම ශ්‍රාවක සමාජයේ ඇති වෙච්ච යම් අර්බුද වලට මුහුණ දුන්නා. රට කාලගුණ දේශගුණ ඍතු විපර්යාස මේවා ආවා. ලෙඩ රෝගත් පෞද්ගලිකව ගත්තොත් බුදුරජාන් වහන්සේට නොතිබුණා නොවේ. කවදාවත්ම සනීප කරන්න බැරි අසනීප තිබුණා බුදුරජාන් වහන්සේට. මේ වගේ සාමාන්‍යයෙන් ලෝක ස්වභාවය අපි මේකට කියන්නේ ඒවා කලින් කල ඉස්මතු වෙලා එහෙම සංකීර්ණ වෙලා එහෙම වෙන අවස්ථා තිබ්බා. ඉතින් එහෙම අවස්ථාවකම බුදුරජාන් වහන්සේ ඒවට අර තමන් වඩාගත්තු කුසලතාවයේ මත පිහිටලා කටයුතු. තමන්ගේ ශ්‍රාවකයන්ටත් ඒ ඕවාදයේම බුදුරජාන් වහන්සේ දුන්න ආදර්ශයක් හැටියට ආදර්ශයෙන් ජීවිත ආදර්ශයෙන් ඒක දුන්නා. නිකන් හුදෙක් බණ කියව නෙමෙයි. එහෙනම් අපිටත් අපි දැන් වඩාගත්තු කුසලතා තියෙනවා. අපි මේ වෙනකොට එක පැත්තකින් ධර්ම සාකච්ඡා මාලාවක් කරගෙන ඇවිල්ලා තියෙනවා. යථාභූත ඥාන දර්ශන කියලා දැන් අපිට ඇත්ත తත්වය ඇති తතු යථා ස්වභාවය හොඳින් තේරෙනවා. මම හිතන්නේ ඒවයි අඩුපාඩුකමක් නෑ කියලා. ඊළඟට මේ කුසලතා වර්ධනය කර ගැනීමට භාවනාවට අදාළ ඉතාම ප්‍රශස්තම බුද්ධ දේශනාව වන මහා සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන අපි කමඨහන් සාකච්ඡාවකුත් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම බැලුවොත් අපි අපේ ලෞකිකත්වය සරල කරගෙන අවම කරගෙන ජීවත් වෙන ගමන් අධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමට අවශ්‍ය කරන ප්‍රමාණවත් තරම් දේ අපි සම්පාදනය කරගෙන තියෙනවා. එහෙනම් අපිට මේක භාවිතා කිරීමයි තියෙන්නේ. ඉතින් භාවිතයේදී ජීවිතයේ ඇති වෙන මේ කිසිම දෙයක් ජරා, ව්‍යාධි, මරණ, අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡාලාභ ඔය වගේ වචන වලින් කියවෙන්නේ මේ අපිට මෝන දෙන්න සිද්ධ වෙන ස්වභාවික වූද සමහර විට මානවයා විසින්ම නිර්මාණය කරගනු ලබන්නා වූද යම් යම් දුෂ්කරතා ගැටලු. ඉතින් ඒවා හමුවේ අපිට පුළුවන්කම තියෙනවා මේ සංකීර්ණත්වයට හොඳින් මුහුණ දෙන්න. ඒකයි අවශ්‍ය කරන්නේ. ඔය කාරණා ටික මම මතක් කළේ අපි දැනට භාවනා කමඨහන් සාකච්ඡා මාලාවේ වෙනත් පැතිකඩකට වෙනත් අංශයකට අපි යොමු විය යුතුව තිබෙන නිසා සීල සමාධි ප්‍රඥා විදියට තමයි අපේ භාවනාව කවදත් ඉදිරියට යන්නේ. ඉතින් මම හිතන්නේ මම අද ඉඳලා බලාපොරොත්තු වෙන්නේ අපි හැම සිකුරාදාවකම කමඨහන් සාකච්ඡාවට එකතු වෙනවා. පහුගිය සිකුරාදාත් මම මේ කාරණේ මතක් කළා. සිකුරාදා දිනේ අපි මුණ ගැහිලා භාවනාවට අදාළ දේ තමයි කතා බහ කරන්නේ. කමඨහන් පැහැදිලි කිරීම අපි ප්‍රමාණාත්තරම් සිද්ධ කරලා තියෙනවා. සීලයට අදාළ කමඨහන් සම්පූර්ණව පැහැදිලි කරලා තියෙනවා.
මට හිතෙන විදිහට මගේ ශක්ති ප්‍රමණය මම ඒක කරලා තියෙනවා ඔබට අවශ්‍ය නම් මේ අපේ මේ භාවනා වැඩමුළු වල නැත්නම් මේ සාකච්ඡා වල මුල් සාකච්ඡාවට අහුම්කම් දෙන්න පුළුවන් ඒ වෙයි අපි සීලය ගැන කතා කරලා තියෙනවා හැම සාකච්ඡාවකදීම අපි සීලය ගැන ප්‍රමාණවත් තරම් දේ කතා කරලා තියෙනවා ඊළඟට සමාධිය වඩා ගන්න අවශ්‍ය කරන දේ කොහොමද සමත සමාධිය කොහොමද විපස්සනා සමාධිය ඒ දෙකට අදාළ පරිදි හැම දෙයක්ම කතා කරලා තියෙනවා ධ්‍යාන පවා අපි සාකච්ඡා කරලා තියෙනවා සම්මා සමාධි මාර්ගාංගය විස්තර කරලා ඊළඟට ප්‍රඥා ශික්ෂාවට අදාළ වෙන පරිදි අපි මුගාත්ම සූත්‍ර දේශනා පදනම් කරගෙන මේ ගැඹුරු ධර්ම අවබෝධය අපි ඇති කරගෙන තියෙනවා ඒ ගැඹුරු ධර්ම අවබෝධය ඇති කර ගැනීම තුලින් තමයි ඇත්තටම අර විපස්සනා සමාධිය පිතුල පිහිටන්නේ අපි ඒකට කියන්නේ සමාධිය තහවුරු වීම කියලා. ස්ථිරයි කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. නිත්‍යයි කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ කිසිම දෙයක් සම්බන්ධයෙන්. කුසල් පිළිබඳවවත් අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ධර්මයේ පරස්පරතාවයක් ඇති වෙනවා. නිත්‍යයි කියන වචනේ පාවිච්චි කරන්නේ හැබැයි අපිට කුසලතා තහවුරු කරගන්න පුළුවන්. භාවිතා, බහුලීකතා, යානීකතා, වත්තුකතා, අනුත්තිතා, පරිචිතා කියලා බුදුරජාණන්සේක ක්‍රමයෙන් තහවුරු කරගන්න ආකාරය දක්වලා තියෙනවා. ඊළඟට ඔය පළවෙනි ධර්මදේශනාවේදීම අපිට මේ කුසලතා සම්බන්ධයෙන් පියවර තුනක් පෙන්නනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කුත ඥාන වශයෙන්. නිතරම පළවෙනි පියවර තියෙන්නේ යම්කිසි ධර්මතාවයක් අවබෝධ කර ගැනීම. ඊළඟට ඒ සම්බන්ධයෙන් කෘත්‍ය. කෘත්‍යයට එනකොට අර සත්‍ය ඥානයේ නිතරම පැහැදිලි කරන්නේ පරිඤ්ඤයන් කියලා. පරිඤ්ඤය පිරිසිඳ දැන ගැනීම කියලා. කෘත්‍යයට එනකොට දෙකක් අපිට තියෙනවා සාමාන්‍යයෙන් පේන්න තියෙනවා. භාවිතය සහ පහාන. යම් යම් දේ පුරුදු පුහුණු වීමත් ඇතැම් දේ බැහැර කිරීමත් කෘත්‍යයේදී තියෙනවා. එතකොට බැහැර කිරීම කියන එක මුගක්ම අදාළ වෙන්නේ අකුසල පැත්තට. අකුසල කායක ඇසිරීම, අකුසල වචන භාවිතයන්, අකුසල සාගත සිතුම් පැතුම් රටාවන් ඒවයි තියෙන්නේ මුගක්ම බැහැර කිරීම පැත්ත. අපි ඒක පහතබ්බ කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා බැහැර කිරීම කියන අර්ථේ. ඊළඟට භාවිත පුරුදු පුහුණු වීම වැඩි වීම කියන අර්ථේ භාවනා. ඒ පැත්තට තියෙන මුගක්ම කුසල පක්ෂය. පුණ්‍ය කුසල දෙක තමයි නිර්දේශ වෙලා තියෙන්නේ. එතකොට කෘත්‍ය කලයුත්ත කියන එක අපි ගත්තොත් අකුසල පක්ෂයට අදාළව කෘත්‍ය වෙන්නේ බැහැර කිරීම. ඉවත් කිරීම, අයින් කිරීම, දුරු කර ගැනීම. කුසල පක්ෂයට අදාළ කෘත්‍ය වෙන්නේ වර්ධනය කර ගැනීම, එකතු කර ගැනීම, ලං කර ගැනීම, කිට්ටු කර ගැනීම, ජීවිතයට සම්බන්ධ කර ගැනීම කුසලය. ඉතින් ඔය පියවර පෙන්නම තුන්වෙනි පියවර හැටියට අපිට පේනවා. කෘතය නැත්නම් කෘත ඥානය කියලා ඒක හඳුන්වන. එතෙන්දී දක්වලා තියෙන්නේ සච්චිකරණය, සාක්ෂාත්කරණය කියලා දක්වලා තියෙනවා. ඉතින් සාක්ෂාත්කරණය කියන එක ඒකෙන් අදහස් කරන්නේ අපේ ජීවිතයේ කොටසක් බවට පරිවර්තනය වීමයි. මේ කුසලතාම අපි වඩා ගන්න කුසලතා ජීවිතයේ යම්කිසි තහවුරු වීමක්, පළපදියම් වීමක්, ස්ථාවර වීමක් පෙන්වුම් කරනවා. ඒකට මම සාමාන්‍යයෙන් මගේ අත්දැකීමෙන් මම පාවිච්චි කරන නිදර්ශනයක් තියෙනවා. උදාහරණයක්. ඒ තමයි මේ භාෂා කුසලතාවය කියන එක. සාමාන්‍යයෙන් අපි උපදිනකොට අපි කාටවත් භාෂාව භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් අපි ඉපදිලා උපදිනකොට අපිට තියෙනවා භාෂාව භාවිතා කිරීමේ මූලික අවශ්‍යතා. මේවලම් ටික තියෙන හැකනනාසේ මේ වගේ දේවල් ටික තියෙනවා. විශේෂයෙන් කන තියෙනවා. ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. ඔය වගේ හැකියාවල් ටිකක් තියෙනවා. එතකොට කුඩා දරුවෙක් ඉපදිලා ටික කාලයකින් මේ එයා බහ තෝරන්න පටන් ගන්නවා. කියන්නේ භාෂාව තෝරගන්න එයා. මේක තෝරගන්න හුඟක් වෙලාවට මවගේ අම්මා කතා කරන භාෂාව. ඒක අපි මව්බස කියන්නේත් ඒකට. ඉතින් මවගෙන් භාෂාව තෝරගන්න, බහ තෝරන. තෝරලා දැන් ක්‍රමයෙන් යම්කිසි වචනයක් ඒකින් කියවෙන අදහස ඒක සංනිවේදනය කරන හැටි සමාජ වචනයෙන්ම නොවෙන්න පුළුවන් ඉංගියකින් සංඥාවකින් උනත් වෙන්න පුළුවන් භාෂාව කියන එක. ඉතින් බහ තෝරගෙන දැන් බස හසුරවන කෙනෙක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙනවා. අපි ඔකට කියන්නේ කතා කරනවා කියලා. කතා කරනවා කියන එකම වැරදි. භාෂාව හසුරවන්නේ බවට පරිවර්තනය වෙනවා. සංනිවේදන කුසලතාවය ඇති වෙනවා.
එතකොට මේ විදිහට බහ තෝරගත්ත කෙනෙකුට බහ අමතක වෙනවාද යම් අවස්ථාවක අපි මේ කතා කරන සිංහල භාෂාව අමතක වෙනවාද යම් කෙනෙකුට තමන්ගේ මව්බස අමතක වෙනවාද එහෙම අමතක වෙන්නේ ඕනම වෙලාවක නිකන් නයිසර්ගිකව වගේ નિસર્ගයෙන් අනායාසයෙන් මේ භාෂාව භාවිත වෙනවා ඒක මේ හිතල මතලම කත් කියන වෙලාවලුත් තියෙනවා විශේෂයෙන් හිතන්න අවශ්‍ය නැහැ අදහස හිතට ආපු ගමන්ම ඒක භාෂාවට පරිවර්තනය වෙලා බස හැසිරීමේ කුසලතාවෙන් අපි තුල ස්ථාවර වෙනවා තහවුරු වෙනවා අන්නේ ඒක අපේ නිදර්ශනයක් හැටියට ගත්තොත් ඒක තමයි අර සත්‍චිකරණය කියන්නේ සාක්ෂාත් වුණා කියලා කියන්නේ ඒකට අපි හැමෝටම මව බස සාක්ෂාත්කරණය වෙලා තියෙනවා ඒක කොයි වෙලාවකත් එහෙම අමතක වෙන්නේ නැහැ පාවිච්චි කරගන්න බැරි වෙන්නේ නැහැ ඕන වෙලාවක ඒක භාවිත කරන්න පුළුවන් තව නිදර්ශනයක් තමයි ලිවීම කියන්නේ. දැන් භාෂාව ලියන්න අපිට උපදිනකොට බෑ. බහ තෝරගෙන ඊට පස්සේ අපි පාසල් ගිහිල්ලා ගුරුවරයා සහාය කරගෙන මේ භාෂාව ලියන්න අපි පුරුදු වෙනවා. ඉතින් ගුරුවරයා මේ භාෂාවේ ශබ්දවලට අදාළ ශබ්ද සංකේත අකුරු කියලා අපි ඒකට කියන්නේ. මේ ශබ්ද සංකේත ඊට පස්සේ සංකේත එකතු කරලා වචන, වචන එකතු කරලා වාක්‍ය, වාක්‍ය එකතු කරලා වාක්‍ය රටා වාක්‍ය රටා එකතු කරලා අදහස් සම්නිවේදනය කිරීම දක්වා ඉතාම සංකීර්ණව ලේඛන භාෂාව අපිට ගුරුවරයා කියලා දෙනවා. ඉතින් ඕක හොඳට පුරුදු වෙලා පුහුණු වෙලා දැන් අපිට ඕනම වෙලාවක ලියන්න පුළුවන්. දැන් පෑනක් කොලයක් අතර ගත්ත ගමන් ලියන්න පුළුවන් අපිට අවශ්‍ය දේ. ඒක ලියන්න බැරි වෙන්නේ අමතක වෙන්නේ. ඒතකොට ලේඛන කලාව සාක්ෂාත්කරණය වෙලා තියෙනවා. මම මේ සාක්ෂාත්කරණය කියන එකට නිදර්ශන දෙකක් මේ කිව්වා. ඔය විදිහට අපි මේ නිර්වාණ මාර්ගයේදී අපි වඩන කුසලතා බුදුරජාණන් වහන්සේ අපට රෝවාදයක් හැටියට කියන සච්චිකාතබ්බං කියන සාක්ෂාත් කරගත යුතුයි කියන්නේ. සාක්ෂාත් කරගන්නේ මොකක්ද? අර කුසලතා ටිකමයි. මේ කුසලතා ටික අපේ ජීවිතේ කොයි වෙලාවකවත් ඒකෙන් බැහැර නෑ. පරිබාහිර නෑ. මේ කුසලතාවේ අහවල් තැනදී මට ක්‍රියාත්මක කරන්න බැහැ. මෙතෙන්දී නොහැකියාවක් තියෙනවයි කියලා එකක් නැහැ. දැන් අර භාෂාව කතා කරන්න බැරි තැනක් නැහැ. ලේඛනයේ ඕනම තැනකදී ඒක භාවිතා කරන්න පුළුවන්නේ. බැරි කමක් නැහැ. ඒ වගේ අපි මේ වඩාගත්තු කුසලතා කොතනවත් අමතක වෙන්නේවත් ක්‍රියාත්මක කරන්න බැරි කමක්වත් එහෙම දෙයක් අපිට තේින්නේ නැහැ. අන්න ඒ මට්ටම සාක්ෂාත්කරණය කරගත් මට්ටම හැටියට සලකන. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ අංශ තුනම තමයි සාක්ෂාත්කරණය වෙන්නේ. සාක්ෂාත්කරණය වුණාම ඒක තනි වචනයකින් හඳුන්වලා තියෙනවා නිරෝධ කියලා. එහෙම නැත්නම් නිබ්බාන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං කියලා තමයි මුල් බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඒතර මේ කුසලතා තහවුරු වීම එතන සිද්ධ වෙනවා. හැම තිස්සෙම මේ කුසලතා සහිතව අපි හිතන්නේ, කතා කරන්නේ, වැඩ කරන්නේ මේ කුසලතා වලින් බැහැරව නෙමෙයි. ඒක ඔන්න ඔය විදිහට අපේ මේ ධර්ම ප්‍රතිපදාව, ආර්ය ප්‍රතිපදාව අපිට පුළුවන්කම තියෙනවා මේ සාක්ෂාත්කරණය කරගන්න. එතෙන්ට ආවයින් පස්සේ අර රතන සූත්‍රයේත් කියනවා යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ විසම්පකම්පේ තතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවේච්ච පස්සති කියලා නිදර්ශනයක්. ඒ කියන්නේ චතුබ්බිවාතේ විසම්පකම්පේ හතර දිසින් හමන සුළඟෙන් චලනයේ නොවි කම්පා නොවි පවතින ඉන්ද කීලෝ යත ඉන්ද්‍ර කීලේ යම්සේද. ඉන්ද්‍ර කීලේ කියලා කියන්නේ පුරාණයේ තිබිච්ච දෙයක්. නගර ద్వාරයට ඉදිරියෙන් ස්ථාවර ගල් කණුවක් හිටවලා තිබිලා තියෙනවා. ඒකට තමයි ඉන්ද්‍ර කීලය කියලා කියන්නේ. ඒක එහෙම හෙලවෙන්නේ නැති විදියට බොහොම පොළොවට මැනවින් ස්ථාවරව හිටවලා තියෙනවා. ඒක ওই හතර දෙසින් හමන හුළඟින් කොහොමටවත් චලනය වෙන්නේ නැහැ. ඒක හුළඟට හෙලවෙන එකක් නෙවෙයි, විශාල ගල් කණුවක්. ඉතින් නිදර්ශනයක් හැටියට කියනවා අන්න ඒ වගේ තතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවේච්ච පස්සති. මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කරගත්ත, ඒක සාක්ෂාත් කරගත්ත පුද්ගලයා මේ ලෝක ධර්මතාවලින්
प्रकंपने वेन्नी कलबल वेन्नी नुसंसुंग वेन्नी ने लोक स्वभाव किसे विता एक अन्य ये मट्टमट पैमिनीमक सकस्वीमक अपिट देखगान्न पुलुवंकम तियेनवा ඉතින් ඕක තමයි මේ ධර්ම මාර්ගයේ සාක්ෂාත්කරණය කියලා කියන්නේ. ඉතින් එතෙන්ට අපි අපේ ජීවිතේ පත් කරගන්න ඕන. ඉතින් අර සතර දිසින් හැමන හුලං තියෙනවා. ඒ කියන්නේ මේ ලෞකිකත්වයේ ඇතුලේ නොඑක් වෙනස්කම් විවිධ ප්‍රවාහයන් විවිධ දේවල් ඇති වෙනවා. සමාජ ගැටලු, ආර්ථික ගැටලු, පරිසර ගැටලු, සමහර විත ලෙඩ රෝග දැන් අපිට ඔය මොනවත් නැතත් සමහර වෙලාවට අපිට බරපතල රෝගී තත්ත්වයන් පැන නගින්න පුළුවන් ලෙඩ හැදෙනවා ඒ වොම පානහරාන කියලා බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරලා තියෙනවා නිකන් ජීවිතේට අභියෝගයටපත් කරන කියන්නේ මරණය ලං කරන විදිය මරණයටපත් කරන විදිය රෝගාබාධ පවා ඇති වෙන්න පුළුවන් ඉතින් ඔය ඕන මෙහිකින් අර යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුබ්බිවාතේ වියසම්පකම්පේ ඉන්ද්‍රකීලේ හතර දෙසින් සමන සූලඟින් නොසෙල්වි පවතින්නාසේ ඉතින් ඒක තමයි තතූපම සත්පුරුෂං වදාන මෙතන සත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරේ උසස් පෞරුෂයේ ඇති කියන්නේ පුරුෂ කියන්නේ අපේ ධර්මයේ පිරිමින්ට නෙවෙයි පෞරුෂයට සත් පෞරුෂය ඇති තැනැත්තා සත්පුරුෂ සත්පුරුෂ එවැනි උසස් පෞරුෂයක් ඇති තැනැත්තා මේ අකම්පිත වෙන්නේ. එතකොට උසස් පෞරුෂයක් ගොඩනගන්නේ අපි සීල සමාධි ප්‍රඥාවලින්. සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා වගේන් තමයි මේ සත්පුරුෂ භාවය උසස් පෞරුෂය අපි ගොඩනගාගෙන. ඉතින් ඒක තමයි මේ භාවනා කිරීමෙන් අපි කරන්නේ. හොඳයි. මම අද ඔය කාරණා ටික කොහොම සීපත් කරලා මේ ඉතිරි කාලේ අපි මේ කමඨාන් සාකච්ඡාවට හෝරා දෙකක් විතර අපි ගත කරනවා. ඉතින් මොන හරි මේ තවදුරටත් සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා කියන මේ අංශ තුනට අදාළව අපිට කතා බහ කරන්න, සාකච්ඡා කරන්න මොන හරි ගැටලු, ප්‍රශ්න ආදී දේවල් තියෙනවා නම් අපි ඒවට යොමු වෙමු. කතා බහ කරන්න දේවල් මොන හරි තියෙනවා නම් හොඳයි. මෙතන සිට අපි සාකච්ඡා වාරයට යොමු වෙනවා. එතන ඒ කැමැත්ත විතරයි තියෙන තමන් දැනගන්නවා මේකට මම කැමති කියලා. එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව් මේ කාමය කියන එක පුද්ගලික කැමැත්තනේ. ඒක හේතුඵල ධර්මානුකූලව ඇති වෙන ස්වභාවික දෙයක්. ඊළඟට මේ කැමැත්තට අනුව අපි අර නීවරණ ධර්ම සාකච්ඡා කරද්දී ඔබට මතක ඇති කාම ඡන්ද කියන එක අපි පැහැදිලි කරගත්තා. ඡන්ද කියන්නේ තේරීම කියන එක. වරණය. එතකොට අපි පුද්ගලික කැමැත්තට අනුව යම් යම් දේ තෝරා ගන්න. ඔව්. ඒ තේරීමත් ස්වභාවිකයි. හැබැයි අපි තේරීමේදී අපි අර සතිපට්ඨාන ක්‍රමයට අනුව මේ මාගේ තේරීම මට අහිත කරද, තව කෙනෙකුට අහිත කරද, මාසහනිකා ඇතුළු සමස්තයට අහිත කරද මේ තේරීම කියලා අපි එතන ටිකක් සිහිනුවන පිහිටවල බලමු. සිහිනුවන පිහිටවල බලපුවාම අපිට මේ තෝරා ගැනීම ඕනන සංස්කරණය කරගන්න පුළුවන් නෑ. ඒක තේරීම එවැනි දෙයක් තේරීම මට අහිත කරයි නැත්නම් අනිකාට අහිත කරයි කියලා අහිත කරනම් ඒ තේරීම අපිට ඒක තෝරන්න නැතුව ඉන්න පුළුවන්. ඒක නිසා තේරීම කියන එක ස්වභාවිකයි. ඒකයි අපි වුවා මේ සතිපට්ඨානයට දාලා තියෙන්නේ. තමන්ගේ කැමැත්ත පිළිබඳවත් අවදියෙන් ඉන්න ඕන අපි. පුද්ගලික කැමැත්ත කාමය ගැන අවදිමත් වෙන්න ඕන නිතරම. ඊළඟට ඒ කැමැත්ත මතනේ තෝරන්නේ. ඒ කැමැත්ත මත පදනම් වෙලා තමයි අපි තෝරන්නේ. තේරීමේදීත් අපි අවදිමත් වෙන්න ඕන. දැන් ආහාරයක් පානයක් ආහාර පාන ගැන ඔබතුමී නිදර්ශන වශයෙන් ගත්තේ. දැන් ඒකෙදී වුණත් අපි බලනවා අර කොච්චර දුරට මේ ආහාර පානයක් තෝරද්දී අපි නිතරම පෝෂණය ගැන තමයි ආර්ය ශ්‍රාවකයෝ හැටියට අපි තෝරන්නේ පෝෂණය.
හැඩය අලංකාරයේ ලස්සනයි අනිත් අය කන නිසා කනවා එහෙම එකක් නෑ ආරේ ආර ජීවිතයේදී අපි ආහාරයක අවශ්‍යතාවය අපි දන්නවා මේ ශරීරයේ සතර මහා භූත වලින් සකස් වෙලා තියෙන. එතකොට මේ ගෙවිල යන සතර මහා භූත අපි ලබා දෙන්නේ ආහාර පාන වලින්. එහෙනම් අන්න ඒ පෝෂණ ගුණය කියන එක තමයි අපි තෝරන්නේ. ඉතින් පෝෂණ ගුණය තේරුවත් අපි ඒක Tamanට බාධාවක් නොවෙන්න අනිකට බාධාවක් නොවෙන්න සමස්තයට අවහිරයක් නොවන විදිහට අපි අපේ පෝෂණ ගුණය සහිත ආහාරයක් අපි තෝරගෙන සකස් කරගෙන වළඳන. ඒකයි ක්‍රමය. ඉතින් තේරීමේ ගැටලුවක් නැහැ. ඔය අනිත් තේරීමේ ගැටලුවක් නැහැ. හැබැයි එතෙන්දී අපි අර සතිපට්ඨානය තියෙන්න ඕන, සිහිනුවන පවත්ව ගන්න ඕන හැමතිස්සෙම. ඒ අවදිමත් බව, ඒ සෝදිසිමත් බව Tamange තේරීමට අවදි වෙන්න ඕන තෝරද්දි. ඊළඟට ඒ තේරීම ගැන සෝදිසිමත් වෙන්න ඕන. මගේ මේ තේරීම හරිද වැරදිද කියලා. ඊළඟට වැරදි තේරීමක් නම් අන්නෙතෙන්දී අවංක උත්සාහය තියෙන්න ඕන, නෑ මං ඒකෙන් අයින් වෙනවා කියලා. ඒ වැරදි තේරීමෙන් අයින් වෙන්න තමයි අර ආතාපි අර අවංක උත්සාහය තියෙන්නේ. අවංක උත්සාහය. ඔව්. එතකොට අපි කොහොමද දන්නේ ඒක වැරදි තේරීම කියන එකට මට පොඩි උපමාවක් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔව්, දැන් වැරදි තේරීම කියන එක අපි ඒ නිර්ණායකය මොකද්දනේ, කොහොමද අපි ඒක වැරදි තේරීමක්ද හරි තේරීමක්ද කියලා ඔව් ඒක තෝරගන්නේ, ඒක පැහැදිලි කරගන්නේ කොහොමද කියන එකනේ. ඒකට නිදර්ශනයක්. දැන් අපි හිතමු සරල නිදර්ශන වලින් අපි ගත්තොත් එහෙම ඔබතුමී කියපු ආහාරයම පිළිබඳ කාරණේ අපි ගත්තොත් අපි පුද්ගලික කැමැත්ත කියන එක තියෙනවා ඇතැම් රසවර්ගට, ඇතැම් ආහාර වර්ගවලට. ඒක හදන ක්‍රමවලට පවා අපේ පෞද්ගලික කැමැත්ත තියෙනවා. මම නම් මේ කෑමට කැමති, මේ කෑම මේ විදියට හදලා ගන්නයි මම කැමති. ඔහොම තියෙනවා. ඔව්. එතකොට මේ කෑමට මම කැමති, මේ කෑම මේ විදියට හදලා ගන්නයි කැමති. එතකොට ඒකේ ගැටලුවක් නැහැ. එහෙම කැමැත් ආහාරයකට කැමැත්තකුත් ඒ ආහාරය ඒ විදියට හදලා ගන්න කැමැත්තකුත් කෙනෙකුගේ තියෙන පුළුවන්. හැබැයි එතෙන්දි බලනවා මේක මේ ආහාරයේ මේ විදියට සකස් කරලා කද්දී අත්ත්‍යවියාබාදාය සංවත්තේ තමන්ට අහිත පිණිස පවතීද, තමන් මේකින් රෝගී වෙයිද, තමන් ලෙඩක් වෙයිද, තමන්ට කිසියම් ආකාරයක ශරීරයට අහිතකර විදියට බලපායිද මේ ආහාරය මේ විදියට සකස් කරලා භුක්ති විඳිනකොට කියලා. අන්න එතෙන්දී අපිට ඒක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔව් ඒ විදියට එහෙම නැත්තම් අපි ආහාරය තෝරනකොට අපි විතරක් නෙවෙයිනේ සමහර වෙලාවට අපි ආහාරයක් සකස් කරනකොට අනිත් එක්කෙනත් ඒක ඔව් එයත් එක්ක අපි ගෙදරක නම් කොහොමවත් බෙදා හදාගන්න වළඳන්නේ. එතකොට අපි එතෙන්දී බලනවා මම මේ ආහාරයට මං කැමති, මං හදන්නේ මෙහෙමයි. හැබැයි අපේ ගෙදර ඉන්න අනිත් එක්කෙනෙක් ඉන්නවා තව කෙනෙක්. එයාට මේක අහිතකර විදියට බලපායිද මේ ආහාරය මේ විදියට හැදුවෝ? එතකොට අපි එහෙම බලන. එතකොට එහෙනම් ඒකත් වලකින විදියට අපි මේක තෝරගන්නේ සහ ඒක සකස් කරන්නේ. අන්නේ විදිහට ඔය හැම දෙයකම ඇතුලේ තමන්ට අහිත කරනවන්න, අනිකාට අහිත කරනවන්න විදියට ඒකනේ බුදුරජාණන්සේ නිර්ණායකනේ දෙන්නේ. නිතරම කුසලං කියන නිර්ණායකය. ඔව්. අත්න අත්ත්‍යවියාබාදාය සංවත්තේ තමන්ට අහිත පිණිස නොවිය යුතුයි. න පරව්‍යාබාදාය සංවත්තේ අනිකාට අහිත පිණිස නොවිය යුතුයි. ඊට පස්සේ තුන්වෙනිව කියන න උභය. උභය කියන්නේ තමන් සහ තමා නොවන. මේ දෙකම එකට ගන්න කියලා. දෙකම එකට ගත්තම අහිත පිණිස නොවිය යුතුයි. ඔන්න ඔය නිර්ණායකයේ ඇතුලේ අපිට අපේ කැමැත් අපේ තේරීම පිළිබඳ හරි නිගමනයකට එන්න පුළුවන්. මේ තේරීම හරි, මේ තේරීම වැරදි කියන එක අපිටම නිගමනයකට එන්න පුළුවන්. ඊළඟට ඔතෙන්දි තව කාරණයක් අපිටම පුද්ගලිකව මේක තවමත් අපිට නිර්ණය කරගන්න අපහසු නම් ඉතින් සාසනේ තියෙනුනේ කල්යාණ මිත්‍රාශ්‍රය නේ. අපිට කල්යාණ මිත්‍රයෙක සහය ලබා ගන්න පුළුවන් මෙන්න මේ තේරීම ගැන මොකද කියන්නේ. මගේ මේ තේරීම, මගේ මේ ක්‍රියාකාරකම, මගේ මේ අදහස ගැන මොකද කියන්නේ. මේක හරිද, මේක තෝ මේක මට අහිත පිණිස පවතීද, තව කෙනෙකුට අහිත පිණිස පවතීද ආදී වශයෙන් කියලා.
බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලය තුල කෙලින්ම බුදුරජාණන් වහන්සේට උඟ දෙනෙක් මේ ප්‍රශ්නේ දැම්මා. මේක තෝරා ගැනීමේලා බුද්ධ කල්යාණ මිත්‍රයාගේ සහයෝගය ලබා ගත්තා. දැන් අපි ධර්මයේ සහ විනය උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සහ විනය අපිට තියෙනවා. ඉතින් ධර්මයේ සහ විනය හරියටම අපිට පැහැදිලි නැත්නම් ඒ ධර්මයේ සහ විනය හරියට තෝරලා දෙන කල්යාණ මිත්‍රයෝ අපිට ඉන්නවා. ඒගොල්ලන්ගේ සහය ලබා ගන්න පුළුවන් මේක මම මගේ මේ කැමැත්ත මගේ මේ තේරීම හරිද වැරදිද කියලා තෝරා ගන්න අපිට පුළුවන්. මොකද මම දැන් මම ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි මට දැන් මේ මට මේ මගේ මේ අධ්‍යාත්මික ක්‍රමය දිනු කර ගන්න ඕනේ නේද මම ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි මම දැන් ඉත සමාධි කරලා ඉන්නේ හැමතිස්සෙම මම හිතනවා අපි කණ්ඩ නෙමෙයි ජීවත් වෙන්න විතරයිනේ අපිට ආහාරය අවශ්‍ය වෙන්නේ ඒක ගැන හිතලා ඉත සමානයකට මුලලා එහෙම ෆ්‍රිජ් එකේ දාලා කියලා ඉතින් හැමදාම එකම දේ කුමාරේ පාරවට එහෙම ඉත සමහර දවස් වලට ඇත්තටම ස්වාමීන් වහන්සේ හිතනවා අනේ දැන් නම් මේක කන්න බෑ අපිට එන මොන හරි ඕන එහෙම හිතනවා එතකොට මට ඒ වෙලාවට ආයෙත් හිතනවා එහෙම හිතන එකත් පවත් මේක මේ අපේ තණ්හාව නිසා නේද මේක කියලා ඉතින් ඒකයි මම ඒක ඇහුවේ ස්වාමීන් වහන්සේ ඒ විදිහට එහෙමද අපි හිතන්න ඕනේ කියලා ඒ වගේ එහෙම හිතවිල්ලක් ආවහම ඒකට ඉඩ දෙන්න ඕනේද එහෙම නැත්නම් ආයෙ අර රියැලිටි එක ගැන හිතලා ආයෙ ඒකම ඒ තියෙන දෙයම කැමත ගන්නවද කියලා. ඔව් අපේ ගමනට මේක බාධාවක් වෙන්නේ නැහැ. තේරීම අපේ ගමනට බාධාවක් වෙන්නේ අපේ කැමැත්ත සහ යනුව කරන තේරීම කිසිසේත්ම බාධාවක් වෙන්නේ අපි අර සිහිනුවන වීර්ය තියාගෙන ධර්මයට විනයට අනුව ඒ තේරීම කරනවා නම්. ඔව් දැන් අපි ඔය බාහිරට විතරක් නෙවෙයිනේ ඔතෙන්දී අපේ නිර්ණායකයේදී තියෙන්නේ නිර්ණායකයේ ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ අපේ නිර්ණායකයට අරන් තියෙන්නේ න අත්ත්‍යාබාධාය සංවත්තේය කියන කාරණේනේ. අපි ඔය බාහිරට විතරක් ගත්තොත් තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ මාත්. අපේ නිර්ණායකය ඇතුලේ මුලට තියෙන්නේ Tamanට අහිත පිණිස නොවිය යුතුයි කියන කාරණේනේ. ඒකනේ අංක එකට තියෙන්නේ. එතකොට එතෙන්දී දැන් Tamanට මේක අහිත පිණිස පවතින්නේ කෙසේද කියන එක දහමට අනුව අපිට තෝරගන්න. එතකොට එතෙන්දී අපිට කාමය පිළිබඳව මේ පුද්ගලික කැමැත්ත හසුරවාගෙන යෑම පිළිබඳව ඉතාම ධර්මයේ පැහැදිලි වැඩපිළිවෙලක් නිර්දේශ වෙලා තියෙනවා. මුලටම තියෙන්නේ කාමේසු මිත්‍යාචාරා වේරමණී. මිත්‍යාචාරයෙන් තොරව තමන්ගේ කැමැත්ත ඉෂ්ට කර ගැනීම. ඊළඟට තියෙනවා නෙක්ඛම්ම කියලා. පුළුවන් තරම් තමන් කැමති කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්ත වීම. දෙවෙනි පියවර. ඊළඟට තුන්වෙනි පියවර පෙන්නනෝ නිස්සරණ. නිස්සරණ කිව්වේ අර ඒ කාම යෝ කාමේසු චන්දරාගෝ චන්දරාග විනයෝ චන්දරාග පහාන ඉදං කාමානං නිස්සරණ. එතකොට මේ තුන්වෙනි පියවරට එනකොට අපිට ඒ පිළිබඳව අදහස අර කැමැති දේ පිළිබඳ අදහස සම්පූර්ණම
ඉවත් කරගන්න පුළුවන්. එතකොට දැන් මෙතන පළවෙනියට තියෙන්නේ උන්ඔය තමන්ගේ පැත්තෙන් මේ කැමැත්ත කොහොමද හසුරුවාගන්නේ කියන කාරණේ. ඒක හසුරුවාගන්න බැරි වුණොත් තමයි තමන්ට අහිත පිණිස පවතින්නේ. එතකොට ධර්මයේදී සීල සමාධි ප්‍රඥා කියන තුනටම සම්බන්ධ කරලා ඔය කැමැත්ත හසුරුවා ගැනීම තියෙන්නේ. දැන් සීල පක්ෂයට ගත්තම කාමේසු මිත්‍යාචාරා වේරමණී සහ නෙක්ඛම්ම ශික්ෂා. එතන ශික්ෂා අපි නෙක්ඛම්ම ශික්ෂා පහයි කාමේසු මිත්‍යාචාරා වේරමණී ශික්ෂා පදයක් ගත්තම ශික්ෂා පද 6ම මේ පුද්ගලික කැමැත්ත හසුරුවා ගැනීමට අදාළයි. කාමේසු මිත්‍යාචාරා වේරමණී ශික්ෂා පදයෙන් කරන්නේ තමන්ට අනුන්ට අහිතක් නොවන විදිහට ඒ කැමැත්ත ඉෂ්ට කර ගැනීම. ඊළඟට නෙක්ඛම්ම ශික්ෂාවලදී කරන්නේ පුළුවන් තරම් ඒ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් බැහැර විය. තුන්වෙනි පියවර තියෙන්නේ සීලේ නෙමෙයි. නිස්සරණේ තියෙන්නේ සීලේ තුල නෙමෙයි. නිස්සරණේ වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවට ආපුවම අපි හොඳට ප්‍රඥාව මෙහෙවලා බලනවා. දැන් මේ කැමැත්ත තවදුරටත් අපේ හිතේ තියෙන මේ හිතේ තියෙන කැමැත්තක් කාම විතරකේ කාම ඡන්දේ කාම රාගේ. එතකොට අන්න ඒකේ ආදීනව අපි හොඳට කල්පනා කරලා බලලා මේ ධර්ම මාර්ගයට ඒකින් ඇති වෙන බාධාව අපි හොඳින් විමසලා බලලා අපි ඒක කියන්නේ ආදීනව කියලා කාමී ආදීනව හොඳින් මෙනෙහි කරපුවාම අර කාම විතරකය බැහැර වෙනවා. ඒක දෙවෙනි ධානයේදී පවා කියන්නේ විතක්ක විචාරාණං උපසමා අවිතක්කං අවිචාරං කියලා. විතර්ක ඔය කාම විතර්ක අකුසල විතර්ක වලින් බැහැර වීම. එතෙන්ට එනකොට අපි සම්පූර්ණම පුද්ගලයා වශයෙන් අපේ තමන්ට අහිත කර නොවන ආකාරයට සම්පූර්ණම පුද්ගලික කැමැත්ත හසුරුවලා තියෙනවා. පියවර තුනකදී සීල සමාධි ප්‍රඥා කියන පියවර තුනෙන්ම අපි යෝග හසුරුවන. ඉතින් එතෙන්ට එනකොට මේ ඒකයි මම කිව්වේ මේක ධර්මයේ විනය තුලින් මේ කාර්යය අපි කරන්නේ. ඒක පළවෙනියට අනිත්‍යයට අනිත්‍යයේ පැත්ත නෙමෙයි බලන්නේ. බාහිරේට හිත කරද කියන කාරණේ නෙමෙයි ඉස්සර වෙලාම බලන්නේ න අත්ත්‍යාබාධාය සංවත්තේ. මේක තමන්ට අහිත බිනිස පවතීද තමන්ගේ මේ අධ්‍යාත්මික විමුක්තියට කොහොමද බාධා කරන්නේ මේ පුද්ගලික කැමැත්ත පුද්ගලික තේරීම. ඒක හොඳට නිරීක්ෂණය කරලා බලන්න. ඒක අපි ඒක භාවනාවේ භාවනාත්මක වෙලා බලනවා කියන්නේ. එහෙම බලලා මේ පැත්ත තමයි හසුරුවන්නේ. මං හිතන්නේ මේ පැත්ත හසුරුවනකොටම අර බාහිරේට තියෙන අහිතකර භාවයේ නිකම්ම අයින් වෙනෝනේ. දැන් අපි අපිට අහිතකර පිනිස්ස පවති අහිතකර ආකාරයෙන් අපේ පවතින මේ ස්වභාවය අපි අයින් කරගත්තොත් එතකොට බාහිරේටත් ඒක අහිතක් නොවන විදිහට ඒක සිද්ධ වෙන එක නිසා ඒකයි මං හිතන්නේ අත්ත ව්‍යාබාධය කියන එක ඉස්සර වෙලා ගත්තේ අජ්ජත්තං කියන එක ඉස්සෙල්ලා ගත්තේ දෙවනුව බහිද්දා දෙවනුව පරව්‍යාබාධාය සංවත්තේය කියලා ගත්තේ. තුන්වෙනි පියවරට එනකොට අජ්ජත්ත බහිද්දා උභයව්‍යාබාධාය තමන් සහනික දෙක මේකට අරගෙන කියලා මට හිතෙන. එහෙම දහම විනය තුලට ගිහිල්ලා මේක හසුරවනකොට ඉස්සර වෙලාම මේ අධ්‍යාත්මික පැත්තෙන් මේක හරි තැනට අපිට ගේන්න පුළුවන් පුද්ගලික කැමැත්ත සහ තේරීම. පළවෙනි පියවර සීලෙන්නේ මුල් පියවර අපි සීලෙන්නේ ඕක කරගන්න සමාදාය සික්කති සික්ඛාපදේසු. අපිට මුලටම තියෙන එක සික්ඛාපදය කාමේසු මිත්‍යාචාර වේරමණ මුලදෙම. අර ඊටාම ඔය පෞද්ගලික දැන් ඔය අවස්ථාවට පහු කරලා ආපු කෙනෙක් කියමුකෝ එයා කාමේසු
ठीक है अर प्रज्ञा मट्टम एन को अरे मुलम अवस्थाविक नोति बेन पुलवांग मुलम अवस्थाविक शिक्षा पदेट गरु करला अभी काम मिथ्याचार्य वाली मुलिम शिक्षा पदेट गरु करला भाई तब पस्ट एन को अभी प्रज्ञा तोरगेन मम्मी काम मिथ्याचार्य आदीन मुद्दे गंभुरी तोरगिन तमाइ काम मिथ्याचार्य वाली मुलदी निकमेकरण्य शीले गरुगल पश्चापी नैष्क्रम्यकरा नैष्क्रम्य अनिसंशय एक प्रयोजने गबुरी तेरु अरगेन मे काम वस्तु सह कामी क्रियावंगे दुरास्त मूलदी एक शीलेंकरातरम कोई शीलय अभी नितरम की अन्नी आर्यप्रतिपदावे फलम पीयवर की शिक्षा पदे समाधंगला मूलधिकरा शीले पश्चे पश्चे मेक अवबोधेकरण के ना बट परिवर्तने वेनु द अवबोधेकरण मट्टमट इन गे हट हसुरागन पुलवा कड़वे प्रमाण पवा हूं कडवेन दील शिक्षा पदे समाधंगलाकरण मट्टमे कडवे प्रमाण वेदी मम्मी के मगे पुद्गल अद्यकी अर्ह शीले शील मट्टमे इतकोट गंबुरी अर कामे आधीन गंबुरी तेरीला नह तव मर कम गुड़ाक අර සීලයට ශික්ෂාපදේ විතරක් සමාදන් වෙලා ඊට අනුව කටයුතු කිරීම තමයි වෙන්නේ. ඉතින් ඒ මට්ටමේදී හරියට කඩ වෙනවා. නමුත් දැන් තව ඉස්සරහට ගිහිල්ලා ප්‍රඥාව දියුණු කරලා කාම මිත්‍යාචාරයේ ආදීනව හොඳට තේරුම් අරගෙන ඊළඟ ප්‍රශ්නේ නික්කම් මේ ආනිසංස හොඳට තේරුම් අරගෙන කටයුතු කරනකොට කාම මිත්‍යාචාරයෙන් වළකින්නත් නික්කම් මේට යන්නත් ගොඩාක් පහසු වෙනවා. එතකොට අර ලොකු අවබෝධයකින් මේ කාර්යය අමරූප විඥාන දෙකෙන් බැලුවොත් එහෙම මේ දිවට දැනෙන රසය ඕකේ තියෙන අදාත්ත කිකෙන්සන් අවශ්‍යකම් පෝෂණ ගුණේ කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් නමුත් මේ මනස ඉල්ලනවා මේ ඊට අපු හදා ගන්න බෑ කියන ඕකට ඊට සතිපට්ඨාන ක්‍රමයට අනුව අපි ඒක අවබෝධ කරගන්නවා නම් මේකත් මේ විදිහේ निस्सरण मट्टम निस्सरण मट्टम එතකොට නිස්සරණ මට්ටමට එන්නේ අර මිත්‍යාචාර වේරමණී නික්කම්ම නිස්සරණ. ඔව් අපි එහෙම පියවර අනුකුබ්බ ප්‍රතිපදාවේ එන්න ඕන. ඒක ගැන වාදයක් නැහැ. ඔය කියන්නේ නිස්සරණ මට්ටම. ඉතින්ට ආවෙන් පස්සේ අර එකම ආහාර වේලේ වුණත් අර සතර මහා ධාතු මනසිකාරයේ වඩපු කෙනෙකුට දන්නව මේකේ සතර මහා ධාතු තියෙන්නේ පඨවි ආපෝ වායෝ තේජෝ. ඉතින් ඒ ටික තමයි මේ ගන්නෙ. එතකොට ඒ ප්‍රශ්නයක් නැහැ නිස්සරණ මට්ටමට ආපු කෙනෙකුට ඔය 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 தත්ත්වය තමයි. එයාට ඒ ආහාර වේල වෙනස් කර ගැනීමට අවශ්‍යතාවයක් ආවත් ඒක තේරුම් කරගන්න පුළුවන්. ආයේ මේක වෙනසකට යන්න ඕනේ නැහැ.
මේකේ තියෙන්නේ ඒක වෙනස් කරලා ගත්තත් ගන්න ඒත් ඒකමනේ සතර මහා භූතමනේ අර විඥානයේ විසින් කරන ප්‍රතික්ෂේප කිරීමක් කියන එක මේක තේරුම් ගන්න පුළුවන් අපේ විඥානයේනේ ඔය කියන්නේ හැමදාම ඒකම දේ කරන්න බෑ කියන්නේ විඥානයේ निस्करण मटम स्वामी स्वामी दुख दुखट हेतु निवन सह निवन मग कियन मे हतरट अदाल हतर තේරෙන විදිහ බණක් වෙන්න ඕන ඒ එහෙම බණක් අහන කෙනාට තේරෙනවා මේක තමයි මාර්ගය දුකින් මිදීමේ මාර්ගම විශේෂයෙන් මාර්ග සත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ඇවිල්ලා මාර්ගයේ පිළිබඳ ශ්‍රද්ධාව පිහිටනවා අපිට හරි මේ මේක තුලින් තමයි මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ මේ මාර්ගයෙන් කියලා ඒ මාර්ගයේ පිළිබඳ ශ්‍රද්ධාව පිහිටියම තමයි මාර්ගස්තයෙක් වෙන්නේ. ওই මාර්ගස්ත පුද්ගලයා තමයි සෝතාපන්න, සුපටිපන්න, සේක, අරිය ශාවක, බුද්ධ ශාවක කියන වචනෙන් හඳුන්වන්නේ. මේ වචන කීපයක් පාවිච්චි කරාට සෝතාපන්න කෙනා තමයි. එතකොට මේ මාර්ගයේ තේරුවේ කොහොමද? මාර්ගය ගැන බණ අහන්න ලැබුණා. මේක හොඳට යම් කිසි කෙනෙක් තෝරලා දුන්නා. ඒ තෝරලා දුන්නම ශ්‍රාවකයාට තේරුණා හරි මේක තමයි මග මේක තමයි මාර්ගය මේක තමයි ක්‍රමවේදය මේක තමයි ප්‍රතිපදාව මේක අනුගමනය කරන්න ඕන මම කියන ඒ ශ්‍රද්ධාව පිහිටලා ඒකට ප්‍රවේශ වුණා යොමු වුණා ඉතින් ඒකෙදි ඇත්තටම මේ බණ ඇහිීම අවශ්‍යමයි සද්ධර්ම ශ්‍රවණය ඒක බුදුරජාණන් වහන්සේත් නිර්දේශ කරලා තියෙන ඒ නිසා ඉතින් ඔය බණ අහනකොට දැන් පටිච්ච සමුප්පාද වගේ කාරණයක් ඔබතුමී මතු කරා එතකොට පටිච්චසමුප්පාදයේ පැහැදිලි වෙන්නේ පැහැදිලි කරන්නේ සමුදය සහ නිරෝධ මාර්ග සත්‍ය දෙකේදී. දැන් සමුදය කියන්නේ යමක හට ගැනීමනේ. දුක හට ගන්න විදිහ අපේ ධර්මයේ පෙන්වන්නේ පටිච්චසමුප්පාද ක්‍රමයට. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් මේ මේ දුෂ්කරතාවයේ මේක හටගත්තේ මෙන්න මේ හේතුව නිසා කියලා. එතකොට දැන් අපි දැන් උදාහරණයක් ඇටියට අපි දැන් ඇතිවලා තියෙන වර්තමාන ආර්ථික දුෂ්කරතාවය කියන ඒ දුක්ඛය දුෂ්කරතාවය අපි තේරුම් ගන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමයට. ඒක අපි සමුදය සත්‍යය තුලින් තමයි ඒක තේරුම් ගන්නේ. මේකට හේතුව මේක. මේ හේතුව ආසන්න හේතුව, ගැඹුරු හේතුව, මතුපිට හේතුව, හේතු මේවා 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 කියලා. එතකොට අපි ඔන්න හේතුව හේතු ප්‍රත්‍ය දෙක අපි තෝරගන්න. එතකොට මේ හේතුවෙන් ඇතිවෙච්ච ඵලය අපි ළඟ දැන් තියෙන. එතකොට දැන් මේ ඵලය දුක්ඛය. එතකොට මේ දුක්ඛය නිරෝධ කරගන්න ඕන. අපිට මේක මේකෙන් මිදෙන්න ඕන. එතකොට දැන් අපි අර හේතුව දැක්ක කෙනාට තේරෙනවා මේ හේතුව නිසානේ මේ ඵලය ඇති උනේ. එහෙනම් මේ හේතුව අයින් කරන්න ඕන. ඔන්න ඒ පැත්තට තමයි නිරෝධ පැත්තේ ඉන්නේ. අවිද්‍යාවත් වේ අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා ආදි වශයෙන් කියාගෙන යන්නේ නිරෝධ සත්‍යයේදී පටිච්ච සමුප්පාදේ අනිත් පැත්ත ලිහිලිහි යන නිරෝධ වීගෙන යන පැත්ත. එතකොට අපිට චතුරාර්ය සත්‍යයේ සත්‍ය දෙකක් පැහැදිලි කරන්න තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි. හට ගැනීමයි දුක හට ගැනීමයි දුකෙන් මිදීමයි.
මොකද දෙකම හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන්නේ. දුක හට ගැනීමට අදාළ හේතුව නිසා දුක හටගන්න. දුක නිරෝධ වෙන්නේ ඒ හේතුව ඉවත් කිරීම. ඒ විදිහට ගියාම අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළෙමයි පටිච්චසමුප්පාද ධර්මතාවය අපිට දේශනා වෙන්නේ, පැහැදිලි වෙන්නේ. එතකොට අපි පටිච්චසමුප්පාද ධර්මතාවයෙන් බණක් අහනවා කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි අපි ශ්‍රවණය කරන්නේ නේ. ඔව්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යෙන් සත්‍ය දෙකක් අපි සත්‍ය දෙකකට එහුම්කන් දෙනවා. පටිච්චසමුප්පාද ධර්මතාවයෙන් බණක් අහනවා කියලා කියන්නේ අපි චතුරාර්ය සත්‍යෙන් ධර්මතාව දෙකකට පැහැදිලිවම අපි එහුම්කන් දෙනවා. හැබැයි මේ විදිහට බණ කියවිලා තියෙනවා. බණ කියන පුද්ගලයා පටිච්චසමුප්පාදයෙන් බණ කියනවා නම් ඒ දුකක් යම්කිසි දුෂ්කරතාවයක් යම්කිසි ගැටලුවක් නිදර්ශනයක් හැටියට අරගෙන ඒකේ සමුදය පැත්ත පෙන්වලා තියෙනවා. ඉමස්මින් සති දං හෝති කියන විදිහට. ඊළඟට ඒකේ නිරෝධ පැත්තත් පෙන්වන්න ඕන. මේක නැති වුණාම මේක නැති වෙනවා. මේක නිසායි මේක ඇති වුනේ කියලා. ඒ විදිහට බණ කිව්වොත් පටිච්චසමුප්පාද ධර්මතාවයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල අන්තර්ගත කරලා බණ කිව්වා වෙන. එහෙම නැතුව කිව්වට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ නිකන් අර සමහර වෙලාවට ඕවා නිකන් ඒවා කරුණු විතරක් නිකන් කිව්වට ඒක අර මේ කාරණයට අදාළ වෙන්නේ නැහැ. අදාළ කරලා කිව්ව ඒකත් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත තමයි වැටෙන්නේ. ඒක හොඳට කියලා දුන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිරෝධය කියන තැන දැන් ස්වාමීන් වහන්සේ දැන් ඒ තත්ත්වයට පත් වෙනවා කියලා පුද්ගලයෙකුට හඳුනා ගන්න නම් මේ ලෝකයේ සියලුම දේවල් ගැනක් දකින්නකොට ඒ පුද්ගලයාට වැටහෙනවා ඒ කියන්නේ ශනිකයකින් වගේ මෙතනදී දුක හට ගැනීමක් වෙනවා කියලා දැන් මුලදී එහෙම වැටහීමක් නොති වෙන්න පුළුවන් දැන් එතුමියට දැන් එහෙම පෙනුනේ ඒ දැන් දුක හට ගැනීමක් මෙතන තියෙනවා ඒ කියන්නේ එක කාරණයක් විතරක් නෙමේ ලෝකයේ පවතින සියලුම දේවල් අපි හිතමුකෝ මේ ජීවිතය තුල වුණත් හැම දෙයක් තුලම මෙතනදී දුක හට ගැනීමක් වෙනවා කියන එක පේනවා ඊළඟට ඒ මොහොතේම ඒ හටගත් සැනින් මේක නිරෝධය වෙන බවක් පේනවා එහෙම කිව්වොත් හරි නේද ස්වාමීන් වහන්සේ ඔව් ඒ අවබෝධය අපිට කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ පිළිබඳ එක පැත්තකින් න්‍යායික අවබෝධය අපිට තියෙන්න ඕන අනිත් පැත්තෙන් ඒක යම් ප්‍රායෝගික අත්දැකීම කියන්නේ අපේ ජීවිත අත්දැකීම ඇතුළේ මේක නිසයි මේක වෙන්නේ මේක උනේ කියලා ජීවිත අත්දැකීම ඇතුළේ ඒක අපිට අත්දැකලා තියෙනවනම් අපිට හුඟක් පහසුයි ඔව් මේක නිසයි මේක වෙන්නේ මේක අයින් කරොත් මේක ඉවත් කරොත් මේක බැහැර කරොත් මේක වෙන්නේ නැහැ කියන න්‍යායික සහ ප්‍රායෝගික න්‍යායික දැනුමත් ප්‍රායෝගික අත්දැකීමත් දෙකම තියෙනවනම් අපිට මේක ගලප ගන්න පුළුවන් අපේ ධර්ම මාර්ගයට අපේ අධ්‍යාත්මික ගමනට මේක සම්බන්ධ කර ගන්න පුළුවන් දුක්ඛ නිරෝධයට විමුක්තියට සම්බන්ධ කර ගන්න පුළුවන් එහෙමයි දැන් ස්වාමීනාස් දැන් අපි මුලදී මුල් කාලය තුලදී අපිට ඒක ඇත්තටම වැටහෙන්නේ නැති වෙන්නත් පුළුවන් නමුත් දැන් ඔබ වහන්සේගේ මේ ඒක ගැන්වීම තුළ ඒ තුල සිට මෙහෙවගෙන ගිය කෙනෙකුට යම්කිසි ඒ කියන්නේ ඔබ වහන්සේ හැම මොහොතකදීම පියවරෙන් පියවර හැමදාමත් එකම දේ කියලා ඒක ඒ කියන්නේ අපිව ඒ මාර්ගයට ගන්න හදනවා ඒ දවස තුල වුණත් ඒ මොහොතේ ඒ කාලය තුල වුණත් හිත මෙහෙවනවා නම් ඒ ප්‍රගුණ කරනවා නම් Tamanටම පේනවා ඉදිරියට යනවා කියලා එක අවස්ථාවකදී තේනවා ආය කියන්න අවශ්‍යත් නැහැ මෙතනදී මේ හේතුව නිසා මේ දුක හට ගන්නවා ඒ කියන්නේ දැන් ඉදිරියට හටගෙනත් නැහැ නමුත් හට ගන්න යන බවත් පේනවා ඒ මේ විදිහට කියොත් මේ විදිහට ඒක නිරෝධය වෙන බවත් පේනවා කියලා අර එතන ඇත්තටම එතන පවතින්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ එතෙන්ට කියන්න පුළුවන් ඒක ඥානයක් නේද ඔව් සත්‍ය ඥාන කෘත්‍ය ඥාන දෙකම
सत्यज्ञान कृत्यज्ञान देखम धर्मता एक अभी करोन दे के खलोत्थ्यते तमय एक अद्यकीम लभन अद्यकीम कि पशु अतिवेन ज्ञान तमय कृत ज्ञाने एक खलोत् अभी लभन ज्ञाने तंगअप निदर्शन किम को उदाहरण कटियत तंगअप आर्यसांगिक मार्गे तीयन वा शीले प्रति निदर्शन गु परुसावाचा किल अकुशल इतकोटे अंबिलावक अभी अद्यकीमट हसुयेनो मे परुष वचने सेवीच दुख्या हेम दुष्कर्ताव्या कन्नगिन पुद्गले तरह विलाहरी नंडूट गिया हरी मग खरी उना हित्रिदिन वचनयाक असभ्य वचनयाक अवमान पहाकुट सलकन वचनयाक भाविता गिरी निशा इतर दंगापीठ मेक पेहदिली मे दुख्यात पेहदिली समुदयात पेहदिली हेतु मे अतिवीच गेटलुवत पेहदिली एक हेतुवत पेहदिली अभी तेरे मे मे गेटलु ऐतिने मे परुष वचन निशा एना इतेंदीमापीठ कृत्ये तेरे ऐना परुष वचन भाविता नुकिरी मई मिथन कलयुक्त एक कृत्य ज्ञान इतकोट दंग वैट पेहदिली के ना उन्न सोतापन्न वेनो सुपटी पन्न वेनो मार्गस्त्यावेनो मुखद परुष वचने भाविता गिरी मे वेलखी वेलकी वेलकुनाम उन्न तमंट अद्दीम लभिनो परुष वचन भाविता वेलकीला अनिपत्त नीला कन्न सुखा पेमनीय हदयंगम पोरी बहुजन कंता बहुजन मनाप तथा रूपिंग भाषिता किल अर्बुदेश विधियत इटवटे मुदु मोलोक आदरणीय गौरवनीय शिष्ट वचन भाविता कर इतकोट अतिवेन विनस तमंट अद्दीन बोलवा अन्न अद्यकीम तुलावन ज्ञाने टाइकी कृत ज्ञाने लभन अद्यकी पुरुआ शून्य हो मनोहरी वचनेवेन्नोन सीयलु यहापत सिद्धवेनो दुष्करता दाखिन तेरेन वाइट बस इट अदाल हेतु वेट हिलातेन एक हेतु अयंगीमहर हर दुखिंग दुख निरोधया सिद्धवेलाते इतकोटी शून्यतावेन अट वा शून्यतावेन वचने वा निरोधकन वचने युत पाविच वा गेल निरोधेट पत्वीम की निरोधेट पत्वीम उतन तीन अरे सिधुवीम तुनम विलाम कद गेटलुअतेरिला गेटलुअट हेतुअतेरिला ये हेतु अयंकर इवत् सत्यज्ञान कृत्यज्ञान कृतज्ञान तुनम विला इतकोट तेन निरोधे इतने दुख हट गणीम दुख तेरीम हेतु अयंगीम तुनम इता इक्मनी सिद्ध वेला दंगिन्नि निदुग्भव तुल दुख निरोधे तुल ये निरोध तत्ते अपिट ओन नं शून्य केन वचने पाविच्य करन्नत् पुलुवन् नमुत् मम पाविच्य करन्नी निरोध तत्ते निरोध निब्बान निवुनु सेनसुनु भावे तुल अपि पवतिनु एकै
ओके ओ प्रश्न अहने अनेक सीतकाय वचने तुंदोरें सिद्वेन अकुशाल सिथिंग सिद्वेन अकुशाल हतीयत ओयापे दहामे संधांगे अभिज्ञा व्यापाद मिच्छा दिखेला कईंकिन प्राणगात दत्ता दान कामित्याचार वचने मुसा पिशुना परुसा संपप्पलापा सिथिंग अभिज्ञा व्यापाद मिच्छा दिखी दखवाण अभिज्ञा किए परिवर्तने वेन्ने अपि विषम लोभे कियला दधि लोभे विषम लोभे कियनो यम किसी देकट तीयन विकृति आशाव कियला अपि ओकट सामान्यं परिवर्तने करनवा सरल सिंहलत विषम लोभे नत्तम विकृति आशाव कियला यम यम देवल वलट अपि सामान्यं कैमति वेनकोट अपि कैमति वेन्ने सम्मत विधियट सम्मत शिष्ट संपन्न रामो ऐतुले यम यम देवालोट अपने कैमती वेन पुलुआ अबे ये ये रामो पैनला पुद्गलो कैमती वेन आकार यंत्र एक तो किएनो विकृति आशा विषम लोभ पालिंग विषम लोभ किएनो एक पाली वाचने विषम लोभ इलान्ट सिंहल टापी गान्ने विकृति आशा वन किएला यही मधेवल मानसे ऐतिवेनो एवा तो कुछ मानसे ऐतिवेन अकुशलता मनो मानसिकांसे विषम लोभे अभिज्ञा इलांट व्यापाद व्यापाद कियन एक विस्तर करन्ने नसीमे विनाशकिरीमे चेतनाव कियला एहेम अदहसक हिते तहवुरु वेनो एतकोट एक तहवुरु वुनाम एक नसन्न विनाश करन्न पुद्गलया यमु वेनो व्यापाद निसा व्यापज्यति कियला सामान्य गैटीमट वडा टिकक मानसिकव ऐति वेन अकुशलया එවැනි අදහස් හිතේ තහවුරු වීම පළවෙනි එක විකෘති ආශාව දෙක නැසීමේ චේතනාව අවිජ්ජා ව්‍යාපාද තුන්වෙනි කැටි දක්වන්නේ මිච්ඡා දිට්ඨි කියලා වැරදි දෘෂ්ටි මනසේ තහවුරු වීම එතකොට ඒක මානසික අකුසලතා තුන වැරදි දෘෂ්ටියක් තියෙනකොට පුද්ගලෙ ඒ දෘෂ්ටිය මත පදනම් වෙලා තමයි කතා කරන්නේ හිතන්නේ ක්‍රියා කරන්නේ එතකොට වැරදි දෘෂ්ටියක් මනසේ තහවුරු වීම ඊළඟට නැසීමේ වෙනසීමේ චේතනාව මනසේ තහවුරු වීම ඊළඟට අර විකෘති ආශාවන් මනසේ තහවුරු වීම කියන ඒවා මානසික අකුසල් හැටියට දක්වන්නේ ප්‍රධාන වශයෙන් ඔය තුන. ඉතින් මානසික අකුසල් ඔක්කොම ඔය තුනට ඇතුළත් කරන්න පුළුවන්. දැන් තව අපිට ඕන නම් ඌට නිදර්ශන කියාගෙන යන්න පුළුවන් මානසික අකුසල් වලට. ඒව ඔක්කොම ඔය තුනට ඇතුළත් කරන්න පුළුවන්. අවිජ්ජාවටයි ව්‍යාපාදයටයි මිච්ඡා දිට්ඨියටයි ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මනසින් කෙරෙන අකුසල් දක්වන්නේ. එහෙම. කය වචනේ කියන දෙක ඇතුළත් වෙනවද? මොකද සිිතේ කිතක් ඇක්ටිව් එලෙක්ට්‍රිසිටියක් කරන්නේ බැහැ. එතකොට කොහොමද කය වචනේ කෙරෙන්නේ නැදේ? මෙහිමයි ඔතන ඇත්තටම මේ කායික ක්‍රියාවක් වුණත් වාචික ක්‍රියාවක් වුණත් මනසේ සම්බන්ධයක් හිතේ සම්බන්ධයක් නැතුව කෙරෙන්නේ නැහැ. එහෙම නැතුව කෙරෙන දේවල් අපි කර්ම හැටියට සලකන්නේ නැහැ. හැබැයි අපේ කරන සමහර ක්‍රියා කය මෙහෙවල හිතේ ඇති වෙන සිතිවිල්ල කය මෙහෙවල තමයි කරන්නේ. එතකොට එතන සිත සම්බන්ධයක් නැහැ නෙමෙයි. සිතේ සම්බන්ධයක් පැහැදිලිවම තියෙනවා. නමුත් ඒක සිතවිල්ලක් විතරක් වුණාට ඒක කර්මයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කවුරු හරි මරන්න හිතෙනවා කියලා හිතමු. හැබැයි මරන්න හිතුණාට ඒක ප්‍රාණඝාත අකුසල කර්මයක් වෙන්නේ නැහැ. ඒක අකුසල චේතනාවක් විතරයි. ඒ මරන්න හිතිලා ඒ පුද්ගලයාකට උපක්‍රමයක් යොදලා අර සත්‍යය මැරෙන්න ඕන. මැරුණයින් පස්සේ තමයි මැරුණම තමයි ඒක ප්‍රාණඝාත අකුසල කර්මයක් වෙන්නේ. ඒකට කය මෙහෙවන්න ඕනනේ. ශාරීරික ක්‍රියාකාරකමක යෙදෙන්න ඕනනේ.
යෙදීවෙන්නේ ඒ ක්‍රියාව සම්පූර්ණ වෙන්නේ එහෙම නැත්නම් ඒක චේතනාවක් විතරයිනේ අකුසල චේතනාවක් විතරයි ඒක ප්‍රාණගත අකුසල කර්මයක් කෙරෙන්නේ නැහැ මරණවයි කියලා හිතුවට දැන් හොරකමක් කරනවයි කියලා හොරගම් කරගන්න ඕන කියලා හිතනවා හිතුවට අදත්තාදාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් අපි කය මෙහෙවලා ඒ භාණ්ඩය හෝ ඒ වස්තුව හෝ තියෙන තැනින් අපි අරගන්න ඕන ඒ වගේ කායික ක්‍රියාවක යෙදුනොත් තමයි ඒ අකුසල කර්මය වෙන්නේ. එතකොට කය මෙහෙවීම අත්‍යවශ්‍යයි ඒ කර්මයට. ඒක නිසායි ඒක කාය කර්මයක් කියලා කියන්නේ. නමුත් චේතනාව අවශ්‍යයි දෙන්න. ඊළඟට වචී කර්මයට ගියත් මම මේ ඔය මිනිස්යාට මේ මෙහෙම බොරුවක් කියන්න ඕන කියලා හිතනවා. හිතුවට ඒක මේ මුසා කියන ඒ බොරු කීමේ අකුසල ක්‍රියාව සිද්ධ වෙන්නේ හිතුවට. එතෙන්දි වචනේ භාවිතා කරන්න ඕන. ලියලා හෝ කටින් කියලා හෝ වචනේ භාවිතා කරලා ඒ වචනේ යාට sannivedanaya කරන්න ඕන. වචනෙන් හෝ ලියලා sannivedanaya කරලා යා ඒක තේරුම් ගන්නත් ඕන. තේරුම් අරගෙන යා රැවටෙන්නත් ඕන. රැවටුණාම තමයි කර්මය සම්පූර්ණ වෙන්නේ. එතකන් තියෙන්නේ සමහර විට චේතනා අවස්ථාව, ක්‍රියා අවස්ථාව, කර්ම අවස්ථාව. කර්ම අවස්ථාවට ඉන්නේ කර්මය සම්පූර්ණ වෙන්න නම් අර පුද්ගලයා රැවටෙන්න ඕන. අපි කොච්චර බොරු කිව්වත් ඒ පුද්ගලයා රැවටෙන්නේ නැත්නම් කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි අපිට එතන තියෙනවා අකුසල චේතනාවයි අකුසල ක්‍රියාවයි දෙකෙන් ලැබෙන අයහපත තියෙනවා. නමුත් පුද්ගලයා රැවටෙන්නේ නැහැ. රැවටීමටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේ දැන් අපි ප්‍රාණඝාතය කරන්න චේතනාව තියෙනවා උත්සාහත් කරනවා නමුත් මරණයටපත් වෙන්නේ නැහැ කොහොම හරි බේරෙනවා එතකොට ඒ ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ විදිහට ගත්තම චේතනාව ඕන ඊට අදාළ කායික ක්‍රියාව හෝ වාචික ක්‍රියාව සිද්ධ වෙන්න ඕන ඒ ක්‍රියාවෙන් ඒ ඵලය ලැබෙන්නත් ඕන ලැබුණම තමයි කර්මය සම්පූර්ණ වෙන්නේ හැබැයි චේතනාවෙන් විතරක් මේක කෙරෙන්නේ නැහැ සමහර ඒවයිදි වචනේ භාවිතය අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි ඒව වචී කර්ම කියලා කියනවා. සමහර ඒවයිදි චේතනාවෙන් විතරක් කෙරෙන්නේ කය මෙහෙවන්නම ඕන. ඒක නිසා අපි ඒවට කාය කර්ම කියනවා. අන්න ඒ විදිහටයි මෙතෙන්දි පැහැදිලිවම ඔය තුනටම චේතනාව සම්බන්ධයි. නමුත් කර්මය සම්පූර්ණ වෙන්න නම් එක තැනකදී වචනේ මෙහෙවන්න ඕන, තව තැනකදී කායික කය මෙහෙවන්න ඕන. ඒ අර්ථයෙන් තමයි ඒව කාය කර්ම වචී කර්ම කියලා තියෙන්නේ. හැබැයි තුනටම සිතිවිල්ල නැත්තම් මනස හිත සම්බන්ධයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ඒ සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් මතුවුණා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ අපේ හිතෙන් අකුසල් චේතනා දිගටම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ එතන අපි අபிසංස්කරණයක් කරලා එතන අකුසල් චේතනා දිගින් දිගටම යන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ කායයි වචනයයි අපි නොකර කිසිමත් දෙයක් කාය වචනේ ඕ ඒ චේතනාව මනෝ කර්මයක් බවට පරිවර්තනය වෙනෝ ඒ චේතනාව මනසේ තහවුරු වෙනෝ දැන් අපිට උදාහරණයක් හැටියට අපිට අකුසල චේතනාවක් ඇති වෙලා ඒක ටික කාලයක් තියෙනවා කියලා හිතමු. ඒ විදිහට අපි හිත ඉන්නවා. හැබැයි ඔය අතරේ ධර්ම ශ්‍රවණයක් අපිට ලැබෙනවා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් හමු වෙලා ඔය අපේ හිතේ තියෙන අදහස එයා කොහොම හරි දැනගෙන එයා අපිට කියනවා මේක මේ සම්පූර්ණ වැරදි අදහසක්. ඔයා මෙච්චර කාලයක් මේ ගැන හිතේ හිටියට මේක වැරදි අදහසක් කියලා. ඕක අපිට තෝරලා දෙන්න. එතකොට තේරුණායින් පස්සේ ඔන්න ඒ අකුසල චේතනාව අපේ හිතින් බැහැර වෙනවා. එතකොට දැන් කාලයක් තිස්සේ අපි මේක ගැන හිත හිටියට අපේ හිතේ මේක තහවුරු වෙන්නේ නැහැ. ස්ථාවර වෙන්නේ නැහැ. එතකොට තහවුරු නොවුණු ස්ථාවර නොවුණු අකුසල සිටිවිල්ලක් අපි මනෝ කර්මයක් හැටියට සලකන්නේ නැහැ. හැබැයි ඒ කාලය තුල අපි අකුසල සහගත විදියට හිත ඉඳලා තියෙන. මෙහෙම මෙහෙමයි කියලා අර වැරදි දේ කරන්න වැරදි දේ කියන්න අපි හිත ඉඳලා තියෙනවා. මම මේක එයාට බොරු කියනවා. නැත්තම් මම මේක මේ සතා මරනවා. නැත්තම් මම මේක හොරගම් කරනවා. වැරද්දක් නෑ, කමක් නෑ, හරි මොනවා හරි කිය හිත ඉඳලා තියෙනවා. ඒ කාලය තුල අකුසල සිතිවිලි දාමයක්
गिहिलो नमो मे अदहस तहवरूने स्थावरूने එක්තරා තැනකදී බණක් අහලා සද්ධර්ම ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා එහෙම නැත්නම් තමන්ම පටිපදාවට ගිහිල්ලා තමන්ගේ අදහස මේක වෙනස් වෙලා යනවා. එතකොට ඒ මට්ටමේදී අපි අකුසල සිතිවිලි ඇතිවීමයි අයෝනිසෝ මානසිකාරයයි දෙක මිසක අපි සලකන්නේ නැහැ මනෝ කර්මයක් එතන සිද්ධ වුණා කියලා. ඒ අකුසල සිතිවිල්ල තහවුරුනේ නැහැ. ඒ වගේ කාල ඡේදයක් තියෙනවා සමහරට ඕක කාලේ අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. නමුත් මනෝ කර්මයක් හැටියට අපි සලකන්නේ. හැබැයි අර අදහස තහවුරු වුණොත් තහවුරු වීමෙන් තමයි මේ මනෝ කර්මියත් එක්ක තමයි ඊට පස්සේ වචී කර්මයටයි කාය කර්මයටයි යන්නේ ඇත්තට. මේ අදහස තහවුරු වුණා. ඒකට තදින් බැසගත්තා. ඉතින් ඔන්න ඔය වගේ සියුම් පැත්තක් මනෝ කර්මයේ හැටියට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි චිත්ත අනුපස්සනා කමඨහනක් බුදුරජාණන් වහන්සේ අපිට ඇත්තටම දීලා තියෙන්නේ ඒක වැඩුවම අපිට අකුසල සිතිවිල්ලක් ඇති වුණත් ඒ ක්ෂණයෙම ඒ මොහොතේම අපිට ඒක ගැන යම්කිසි අවදිමත් භාවයක් ඇති වෙනවා. ඇති වෙලා ඒ අදහස තිබුණත් අපිට හිතෙනවා මේක ඇත්තටම හොයන්න ඕන මම හිතන්න ඕන කල්පනා කරන්න ඕන කියලා අර අකුසල සිතිවිල්ල ක්‍රියාත්මක නොකර ඒකත් එක්කම අපි ධර්ම ප්‍රතිපදාවට යොමු වෙනවා. ওই චිත්තානුපස්සනාවේ තියෙන විශේෂත්වය ඒකයි. ඒක වැඩුවම කෙනෙකුට අකුසල සිතිවිල්ලක් අකුසල මනෝ කර්මයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අකුසල වචී කර්මයක් වෙන්නෙත් නැහැ. කාය කර්මයක් වෙන්නෙත් නැහැ. මොකද අකුසල සිතිවිල්ල ඇති වුණු වහාම ඒ පුද්ගලයාට ඒක තේරෙනවා, දැනෙනවා, වැටහෙනවා. අවබෝධ වෙලා අන්න එතන යම්කිසි ආකාරයක ක්‍රියාත්මක වීමකුත් වහාම සිද්ධ වෙනවා. මනෝ කර්මයේ දක්වා යන්නේ නැහැ ඒක. महासतिपट्टान देशनाव अपि अवसंकर निसा ओननं अपि कल्याण मित्रयन्ट कमटहन सूत्र हटियत ओब हितन කිසියම් සූත්‍ර දේශනාවක් හෝ සූත්‍ර දේශනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ එතකොට අපි ඒවා තුලින් කමඨහන් ඉස්මතු කරලා පෙන්නනවා. මේක සීලයටද සම්බන්ධ වෙන්නේ, සමාධියටද සම්බන්ධ වෙන්නේ, ප්‍රඥාවටද සම්බන්ධ වෙන්නේ කියලා. දැනටත් අපි සූත්‍ර සාකච්ඡාවක් වෙනම මත යනවා. කොහොම වුණත් අපේ කමඨහන් සාකච්ඡාවේදී අපි නිතරම මේ සීල සමාධි ප්‍රඥා තුනට අදාළ කමඨහන් තමයි කතා කරන්නේ. විශේෂයෙන්ම මතු ඉදිරි සාකච්ඡාවලදී අපි ප්‍රායෝගික ප්‍රශ්න අපි බණ භාවනා කටයුතු කරගෙන යද්දී අපිට ඇති වෙන ගැටලු තමයි අපි හුඟක්ම අවධානයට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒවා හුඟක් ලිඛිතව ලියලා තියාගන්න, සටහන් කරලා තියාගන්න අමතක වෙනවා නම් ඒ කමඨහන් සාකච්ඡාවලදී අපිට සිකුරාදා දිනේදී ඒක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔහොමයි අපි ඉදිරියටත් මේ කාර්යය කරගෙන යන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන ලබන සඳුදාට අපිට දෙන්නේ සාමාන්‍යයෙන් සූත්‍ර සාකච්ඡාව. සඳුදාට ඒ දවසේ මට ඒ කාර්යයේ දෙන්න හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අපි අඟහරුවාදාට හෝ බදාදාට අපි සූත්‍ර සාකච්ඡාව පොඩ්ඩක් දිනේ වෙනස් කරගන්නවා. මම ඒක අඟහරුවාදාද බදාදාද කියන කාරණේ මම ඔය ඇත්තන්ට සටහනක් විදිහට යොමු කරලා තියන්න. මට හිතෙන බොහෝ වෙලාවට බදාදා වෙයි කියලා. ලබන සතියේට පමණ නැත්තම් දිගටම අපි සූත්‍ර සාකච්ඡාව සඳුදාට තමයි කරගෙන යන්නේ. ඒකත් පොඩ්ඩක් මතකේ තියාගන්න සඳුදා සූත්‍ර සාකච්ඡාව කරෙන්නේ නැහැ කියලා. ඒක බොහෝ විට බදාදා වෙන්න පුළුවන්. ඒක නිසා බදාදා කියලා අපි හිතාගමු. මම මේ සටහනත් ඒ අනුව ඇතුළත් කරන්න. හොඳයි. එහෙමනම් අපි අදට අපේ මේ කමඨහන් සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඉතින් දැන් අපි මතක් කළා වගේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ ව්‍යසම්පකම්පියෝ තතෝපමං සත්පුරිසං වදාමි බුද්ධ දේශනාව. මේ සත්පෞරුෂය සත්පුරුෂ කිව්වේ ඒකයි. මේ උසස් පෞරුෂය අර ලෞකික යම් යම් දේවල් වලින් චලනය නොවන ප්‍රකම්පණය නොවන උසස් පෞරුෂය අපි
ගොඩනගා ගත යුතුයි ගොඩනැගිලා තියෙනවා කියලා මං හිතන යම් ප්‍රමාණයකට ඒක නිසා මේ ලෞකික ප්‍රවාහයන් එනවා අපිට මං ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නිදර්ශන වශයෙන් ගත්තේ අපේ ජීවිතේටත් ඒ විදිහටම ආර්ථික සමාජීය දේශපාලනික පරිසරික නොඑක් විදිහ ගැටලු ජරා ව්‍යාධි මරණ ඔය සබදාහමේවනේ ඕන දෙයක් එන්න පුළුවන් හැබැයි ඒවයින් ඒවා හොඳින් තේරුම් අරගෙන සත්‍ය ඥාන වශයෙන් ඒ වගේ අවස්ථාවක කළ යුත්ත හොඳින් තේරුම් අරගෙන කෘත්‍ය ඥාන වශයෙන් ඊට පස්සේ අපිට ඒක කරන්න පුළුවන් හරියට නිවැරදිව කෘත්‍ය ඥාන වශයෙන් එතකොට අපි ඉන්ද්‍රකීල වගේ තමයි අපි ආර්ය ප්‍රතිපදා පැත්තෙන් අපි චලනේ වීමක් ප්‍රකම්පනේ වීමක් නැහැ ඉතින් එතෙන්ට අපි එමු ඇවිල්ලා තියෙනවා නම් ඊටම හොඳයි තවමත් එතෙන්ට එන්න අපහසුතාවයේ තියෙනවා නම් තවදුරටත් අපි අපේ බණ භාවනා කටයුතු කරමු මේ සිද්ධ වෙන හැම දෙයක්ම කමඨහනක් කරගන්න ඕන මේවා මේ මග හරින්න ඕනේ කමඨහනක් මග හරින්න අවශ්‍ය නැහැ ඕනම දුෂ්කරතාවයක් අර්බුදයක් ගැටලුවක් කමඨහනක් කරගන්න පුළුවන් වෙනවා අපි බලනො මේකෙදි මම අකම්පිතද කලබල වෙනවද නොසන්සුන් වෙනවද අපහසුතාවයට පත් වෙනවද මගේ මම පස්සට යන ගතියක් තියෙනවද කියලා ඒක හැමුවේ තමයි අපි බලන්නේ ඇත්තටම අපේ ශක්තිය උරගා බලන අවස්ථාව කරගම් ඒක තමයි කමටහනක් කරගන්නවා කියලා කියන්නේ හොඳයි ඔය මතක් කිරීමත් එක්ක අද අපේ කමටහන් සාකච්ඡාව නිමා කරනවා ඉතින් වෙනද වගේම සුපුරුදු පරිදි අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මේනින් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි කල්යාණ මිත්‍රයන් මේ උතුම් අවස්ථාවට එකතු වුණා හොඳින් සාවධානව සංසුන් අපේ කමඨහන් සාකච්ඡාවට සම්බන්ධ වුණා ගැටලු ප්‍රශ්න ආදී මතු කළ යුතු දේවලුත් ඉස්මතු කරලා තම තමන්ගේ ගැටලු निराකරණය කරගත්තා ඒ තුලින් අනිත් අයටත් ආලෝකයක් ලැබුණා ඉතින් මේ විදිහට අපි මතුවටත් අපේ ශක්තිය ඇති තාක් කාලයක් මේ කාර්යයන් කරගෙන යමු ඉතින් වෙනද වගේම මේ සත්කාරයට දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන සහසම්බන්ධ වුණා සියලුම දෙනාට මේන් ජනිත කුසල ශක්තිය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානය අපි ඇති කරගමු ඊළඟට අපි මේන් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මෙත් සිතින් කරුණා සිතින් සියලු දෙනාටම අනුමෝදන් කරමු හදු වැඩුව මෞපිය ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමන් මේ දහම් මග නිවන් මග එලිපෙලි කරලා දීපු ශාසනයේ කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට ආදරයෙන් කරුණාවෙන් මිත්‍රශීලීව සහාය දක්වන තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාත් සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් උපකාර කරන්නා වූ සියලු දෙවියන් අප සමග ජීවත් වෙලා දාපාතර නැති අපවත් තුනු මියගිය අපේ ගුරු දෙමව්පිය ආදී සියලු මියගිය ඥාතිවරු ඇතුළු අනුමෝදන් වේහි තාක් සියලු සත්ත්වයෝ අප මේ කලා වූ කරන්නා වූ සියලු යහපත් දේ ලෙසින්ම දැනගනිත්වා දැකගනිත්වා දැන දැක සතුටු වේවා ඒ යහපතටම පත් වේවා ධර්ම මාර්ගයට නිවන් මාර්ගට යොමු වේවා නිවනින් නිවි සැනසෙත්වා කියන මෙත් කරුණාසිත ඇති කරගෙන ගාථා සජ්ජායනින් පුණ්‍ය අනුමෝදනා කරලා ආශිර්වාද ගාථා වලින් ආශිර්වාද කටයුතු කරලා අපි මේ කාර්ය නිමා කරමු එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලයෙන්ද
අප මේ පූර්ණේ කරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී තුන් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක්ම වේවා කායික සුවය මානසික සුවය සැලසේවා ඊයින් ලැබෙන අස්වැසිල්ල තුල සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ තෙරුවන් සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා සරණයි.